සුබ සන්ධ්‍යාවක්. අපි සූදානම් වෙන්නේ සෙනසුරාදා සිත්නි දසපුව වැඩසටහන ආරම්භ කරන්නට. අදත් ගෞරව නමස්කාර පූරකව සෙනසුරාදා සිත්නි දසපුවට ආරාධනා කළා උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘන් වහන්සේ පූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ වැඩම කොට සිටින මොහොත සෙනසුරාදා සිත්නි දසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීමට අපේ ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාධු සාධු සාධු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සෙනසුරාදා සිත්නි තසපුවේ පළමු පැයට නියමිත උතුම් ධර්මානුශාසනාව සමගයි පින්වත් සියලු දෙනාම මේ වෙලාවේ එකතු වෙන්නේ. අද පින්වත්නි ධර්මදේශනාවට දායකත්වයෙන් එකතු වෙනවා 154/5 ෆාම්මත්ත කඩුගන්නාවේ පදිංචි ජනිත් තිලංගකෝන් මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වත් සියලු දෙනා විසින්. ඉතින් ඇත්තන් සියලු දෙනාගේම සත් ප්‍රාර්ථනා සඵල වෙන්නට කියලා අපි මෙත්සිතින් ආශිර්වාද කරන ගමන් ඔබට වටිනා ධර්මානුශාසනයක් පියා දෙන්නටයි මේ සූදානම් වෙන්නේ. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා පින්වත්නි චංකි කියලා සූත්‍ර. මේ චංකි සූත්‍රය ටිකක් දිග සූත්‍රයක්. පැයක ධර්මානුශාසනාවක සම්පූර්ණ විස්තර කරන්න බැරි තරම් වටිනා කරුණු රාශියක් එකතු වෙච්ච සූත්‍රයක් චංකි සූත්‍රය. අපි චංකි සූත්‍රයේ සම්පූර්ණ කතිකාවක් මේ වෙලාවේ කරන්නේ නැහැ. ඒ සූත්‍රෙන් තෝරාගත්තු කොටසක් මේ වෙලාවේ ඔබට කියලා දෙන්න කියලා හිතුවා. පින්වත්නි මේ කතා කරන්න සූදානම් වෙන කරුණු ටික ඔබේ ජීවිතයට ඉතාම වැදගත් කාරණා කීපයක්. අපි දැන් මෙතෙන්දී කරුණු 12ක් කතා කරනවා. ඇත්තටම මේ කාරණා 12 තියෙන වැදගත්කම කිව්වොත් කෙනෙකුට නිවන පිළිබඳව A to Z තේරුම් ගන්න පුළුවන් කරුණු 12ක්. තව විදියකින් කියනවා නම් ශ්‍රද්ධාව ඇතිවෙච්ච තැන පටන් නිර්වාණය සාක්ෂාත් කිරීම දක්වාම ක්‍රමක්‍රමයෙන් මේ මනස දියුණු වෙන වැඩපිළිවෙල මනාකොට පෙන්නපු කාරණා 12ක් පින්වත්නි. ඉතින් මේ කරුණු 12 බුදුරජාණන් වහන්සේ ඉතාම පිළිවෙලට ඉතාම සරලව විස්තර කරලා තියෙනවා. අපි බලමු ඉස්සෙල්ලාම කොහොමද මේ කාරණා 12 පෙළ ගහලා තියෙන්නේ කියලා. මේ කරුණු ටික පෙළ ගස්වලා තියෙන විදිය පින්වත්නි අර අයන්නේ ඉඳලම ආරම්භයේ ඉඳලම අවසානෙ දක්වාම ක්‍රමක්‍රමයෙන් පිළිවෙලට පෙන්නලා තියෙන නිසා ඔබට මේ අනුශාසනය තුළ ගැඹුරු ලොකු අවබෝධයක් නැතුවම තේරුම් ගන්න පුළුවන් වෙනවා. මොකද මේක පටන් ගැන්ම ඉඳන්ම කතා කරන නිසා. කවුරු හරි කෙනෙක් ඇහුවොත් ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනෙක් නිවන කරා යන විදිහ කියන්න කියලා මෙන්න මේ කාරණා ටික තමයි ඒකට හොඳම උත්තරේ. ඇත්තටම මේ කරුණු ටික තරම් පිළිවෙලකට කරුණු දක්වපු අවස්ථා හරි අඩුයි පින්වත්නි. බුද්ධ වචනය තුල ඒ තරම් අංග සම්පූර්ණ කරුණු එකතුවක් මේ කියන්න යන කාරණා 12 තුල තියෙනවා. පළවෙනි කරුණ සද්ධා ජහතෝ උපසංකමති. ශ්‍රද්ධාවක් ඉපදුනාට පස්සේ යම් කිසි කෙනෙක් Tamanට ධර්මයේ කියා දෙන කල්යාණ මිත්‍රයෙක් කරා යනවා. ඔන්න ඉතින් පළවෙනි සරලම තැන. උපසංකමන්තෝ පෛරුපාසති. ගිහිල්ලා අර කල්යාණ මිත්‍රයව ඇසුරු කරන්න පටන් ගන්නවා. ශ්‍රද්ධාවෙන් තමයි යන්නේ. ගිහිල්ලා ඇසුරු කරන්න පටන් ගන්නවා. පෛරුපාසන්තෝ සෝතං ඕදහති. ඔහු ඇසුරු කරනකොට ඒ කල්යාණ මිත්‍රයාට හොඳට ඇහුම්කන් දෙන්න පටන් ගන්නවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති. ඉතාම හොඳින් ඇහුම්කන් දීලා ධර්මයට සවන් දෙනවා. ඇහුම්කන් දෙන ලක්ෂණයක් කියන්නේ
කියන දේ අහනවා කියන එකනෙ. කියන දේ අහන්න පටන්ගත්ත කෙනා අහන්නේ මොනවද? ධර්මේ. එතකොට සද්දාජාතෝ උපසංකමති, උපසංකමන්තෝ පෛරුපාසති, පෛරුපාසන්තෝ සෝතං ඕදහති, ඕහිත සෝතෝ ධම්මං සුනාති. දැන් ඔන්න ධර්මය අහන තැනටම තමන් දියුණු වෙලා. දැන් ඔබ දන්නවා පින්වත්නි, ඉතාම සරල තැනක් නෙමේ පටන් ගත්තේ. ධර්මය අහන තැනට එනකොට ඊට පස්සෙ මොකද වෙන්නේ? සුත්වා ධම්මං ධාරේති. පස්වෙනි කාරණේ, අහපු ධර්මය මතක තියාගන්නවා, දරා ගන්නවා. ඊට පස්සේ දතානං ධම්මානං අත්තං උපපරික්ක. අර මතක තියාගත් ධර්මයේ අර්ථ නුවණින් විමසන්න පටන් ගන්නවා. හයවෙනි කාරණේ, ඊළඟට අත්තං උපපරික්කතෝ ධම්මා නිජ්ජානං කමන්ති. අර්ථ නුවණින් විමසද්දී ඒ අහගත්ත ධර්මයේ අර්ථ වැටහෙන්න පටන් ගන්නවා ටික ටික. ධම්ම නිජ්ජාන කන්තියා සති චන්දෝ ජායෙත්. ධර්මයේ අර්ථ නුවණින් වැටහෙනකොට ටික ටික වැටහෙන්න පටන් ගද්දි තේරුම් මොකද කරන්නේ? සති චන්දෝ ජායති, ධර්මයේ හැසිරෙන ආසාවක් ඇති වෙනවා. එතකොට පින්වත්නි, ඒ කැමැත්ත ඇති වෙනකොට, ධර්මයේ හැසිරෙන ඕනකමක් ඇති වෙනකොට, චන්දජාතෝ උස්සහති, ධර්මයේ හැසිරෙන ආසාව ඇති වෙච්ච කෙනා උත්සාහ කරනවා, වීරියක් ඇති කරගන්නවා. ඒ ධර්මයේ හැසිරෙන්න වීරියක් ඇති වෙනවා. උස්සහිත්වා තුල යති, ඒ උත්සාහ කරමින් මෙයා ගලප ගලපා බලනවා, මං මේව කොහොමද මේව කෙරෙන්නේ කියලා ඉස්සරහට විස්තර කරලා දැන් කියලා දෙනවා දේශනාව තුල. මේ කෙටියෙන් කරුණු ටික කියාගෙන යන්නේ, තුලයිත්වා පදහති, ගලපලා බල බල බලවත් විදිහට එයා වීරිය ඇති කරගන්නවා. පහිතත්තු සමානෝ කායේන චේව පරම සත්‍යං සච්චිකරෝති. කාය ජීවිත දෙකේ අපේක්ෂාව අත්හැරලා ධර්මයේ හැසිරෙද්දී පරම සත්‍ය තමාතුලින්ම සාක්ෂාත් කරගන්නවා, නිර්වාණය සාක්ෂාත් කරනවා. පින්වත්නි, බලන්න යම්කිසි කෙනෙක් ශ්‍රද්ධාවක් ඇති වෙච්ච තැන ඉඳලා මේ ධර්මයේ තුල නිවන පිණිස වීරිය කරන්නේ කොහොමද? ඒ වීරිය නිකන් උපදින්නේ නැහැ. ඒක උපදින විදිහ මොකද්ද? හරිම පැහැදිලිව මේ දේශනාව තුල බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දීලා තියෙනවා. ඔන්න ඔය විදිහට ඔබට පුළුවන් නම් මේ ජීවිතයේ තුල තමන්ගේ හිත දියුණු කරන වැඩපිළිවෙල, අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා, අනුපිළිවෙලට දියුණුව කරා ගෙනියන්න. දැන් ඔබ ඉන්නේ කොතනද? තව කොච්චර දුරකට මොනවද කරන්න තියෙන්නේ ඉතිරු වෙලා? තේරුම් ගන්න පුළුවන් පින්වත්නි, ඔබ බොහෝ විට තාම ඉන්නේ ආරම්භයේ වෙන්න පුළුවන්. කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරමින් තවමත් ඔබ කල්‍යාණ මිත්‍රයන්ගෙන් අහගත්ත ධර්මයේ නුවණින් විමසන්න පටන්ගෙන නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට පින්වත්නි, තව කළ යුතු බොහෝ දේ ඉතුරු වෙලා තියෙනවා වෙන්න පුළුවන්. එතකොට මේ කරුණුත් එක්ක එක දෙයක් තේරුම් ගත හැකි, අපිට තව මොනවද කරන්න තියෙන්නේ? දැන් අපි ඉන්නේ කොතනද? හොඳට විමස විමස මේ දේශනේ තේරුම් ගන්න උත්සාහ කරන්න. සද්ධා ජාත උපසංකමති, මේ කියන කරුණෙන් එක දෙයක් තේරෙනවා. ශ්‍රද්ධාවක් නැතුව කල්යාණ මිත්‍රයෙක්වත් ඇසුරු කරලා වැඩක් නැහැ මේ නිවනට. පින්වත්නි, තමන්ට ශ්‍රද්ධාවක් ඇති වුණාට පස්සේ එයා කල්යාණ මිත්‍රයෝ සොයාගෙන යනවා. එයාට ජීවිතේ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර තමයි ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනාට තියෙන ජීවිතේ සතුට. මොකද ඒ කල්යාණ මිත්‍රයා ඇසුරු කරන මොහොතින් මොහොත තමන් ජීවිතේ දියුණු වෙනවා. ඒ නිසා උපසංකමති, කල්යාණ මිත්‍රයෝ කරා යනවා. ශ්‍රද්ධාවක් නැති කෙනාට කල්යාණ මිත්‍රයෝ එක්ක ඇසුරු කරන්න හිත දෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයව අඳුරගන්නේවත් නැහැ. කල්යාණ මිත්‍රයා සමීපව මුණගැහුණත් ඒ කල්යාණ මිත්‍රයා තමන්ගේ ජීවිතේ නිර්වාණ කරා තමන්ව වෙනස් කරන තැනට, උපකාරයකට ගෙනියන්න තරම් තමන් දක්ෂ වෙන්නේ නැහැ පින්වත්නි. මොකක් නැත්තන්ද? ශ්‍රද්ධාව නැත්තම්. ඉතින් ඒක නිසා ඔබට මේ ශ්‍රද්ධාවෙන් තමන්ගේ නිවන් මඟ දියුණු කරන්න නම්
ඔබ කල්යාණ මිත්‍රයෝ සොයා ගන්න ඕනේ පින්වත්. පළවෙනි කාරණේ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව නැත්තම් නිකම් මුඩු බිමක් වගේ. ඒ ශ්‍රද්ධාව ඇති කරගත්ත කෙනා ඊට පස්සේ කල්යාණ මිත්‍රයන්ගේ උදව්ව පුළුවන් තරම් ගන්න ඕනේ. කල්යාණ මිත්‍රයෝ පුළුවන් තරම් බැහැ දකින්න ඕනේ. කල්යාණ මිත්‍රයෝ කරා යන්න ඕනේ. කල්යාණ මිත්‍රයාගේ ඇසුර ජීවිතේට දැන් මේ සාමාන්‍ය උහේ ගෙවනවට වැඩිය වැඩි කර ගන්න ඕනේ පිටපත්. ඔබට මෙතනදී බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් සිහිපත් කරන ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළ සකල මේවෙහිදං ආනන්ද බ්‍රහ්මචරියං යදිදං කල්යාණ මිත්තතා. ආනන්ද, මේ නිවන් මඟ සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන කල්යාණ මිත්‍රයා මතයි. දැන් බලන්න ඔබට මේ කියා දුන්න කාරණා 12ම බැලුවත් ඔය කල්යාණ මිත්‍රය ඇසුරු නොවුනා නම් ඔහුගෙන් ධර්මයක් ඇහෙන්නේ නැහැ. ධර්මය ඇහුන්නේ නැත්තම් ඒ ධර්මේ දරාගෙන අර්ථ තේරුම් ගනිමින් විමසන්න දෙයක් ලැබෙන්නේ නැහැ. එහෙම විමසුවේ නැත්තම් අවබෝධ වෙන්නේ නැහැ. වීරියක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් පින්වත්නි, අපිට වීරිය ඇති වෙන්න, සිහිය පවත්වන්න, භාවනා කරන්න ඔය ඔක්කොටම කලින් කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. සමහර විට ඔබ දක්ෂ නම් ඔබට පින්වත්නි මේ සිත්නෙත් අසපුව වුණත් ඔබේ කල්යාණ මිත්‍ර ඇසුර කරගන්න පුළුවන්. ශ්‍රද්ධාවක් ඇති කරගත්තොත් මේ සිත්නෙත් අසපුව හා නෝනකමක් කියන්නේ දැනම බලන්නකො. උපසංකමති. එතකොට සිත්නෙත් අසපුව කරා ඔබ සමීප වෙනවා. ඔබ සතියක් පාස ඔබට සෙනසුරාදා මේ වෙලාව එනකොට ඔබ සිත්නෙත් අසපුව අහන්න ඕනේ කියලා ඔබට ඕනකමක් කියන්නේ පින්වත්නි ශ්‍රද්ධාවක් තියනවනම්. හොඳට හිතලා බලන්න, ශ්‍රද්ධාව නැති කෙනාට ධර්ම දේශනාවක් අහන්න ඕනකමක් ඇයිද? ධර්මය ඇහෙන්නේ කල්යාණ මිත්‍රයකින්. කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න ඕනකමක් කියනං එන්නේ පින්වත්නි ශ්‍රද්ධාව තියෙනනම්. එතකොට ධර්මයේ අවබෝධය පිණිස පටන් ගත යුතු මූලිකම ගුණාංගය තමයි ශ්‍රද්ධාව ඔස්සේ කල්යාණ මිත්‍රයාගේ ඇසුර කියන එක. එහෙනම් ඔන්න තේරුම් ගන්න. අපි ඉදිරියට තව ගොඩාක් දේ කතා කරන්න තියෙන නිසා වැඩිය මේ ආරම්භක තැන කී කී ඉන්න උත්සාහ කරන්නේ. මේ කරුණ ඔළුවේ තියාගන්න. කල්යාණ මිත්‍රයා නිකන් ඇසුරු කරලා වැඩක් නැහැ. දැන් සමහරු ඉන්නවා හොඳ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවා. හැබැයි යා ස්වාමීන් වහන්සේලා ඇසුරු කරලා උන්වහන්සේට දායකත්වයේ සපයනවා. උන්වහන්සේගේ ජීවිතයට අවශ්‍ය ප්‍රතිපහසුකම් සපයනවා. ඒ උන්වහන්සේ ළඟ සෝතං ඕදහති. ඇහුම්කන් දෙන්න සූදානමක් නැහැ. ඇහුම්කන් දීලා ධම්මං සුනාති. ධර්මය අහන්න අවශ්‍යතාවයක් නැහැ. ශ්‍රාවකයෙක් වෙන්න අවශ්‍ය නැහැ. දායකයෙක් වෙන්නයි අවශ්‍ය. දායකත්වෙ දිදී ඉන්නවා. වැඩක් නැහැ. කල්යාණ මිත්‍රය ඇසුරු වුණාට පින් ටිකක් රැස් වෙයි දන් දීලා ඒ පිනෙන් සුගතිය කියයි. නමුත් පින්වත්නි නිවනට උදව්වක් ලැබෙන්නේ. එතකොට මේ ධර්මය ඇහෙනවයි කියලා කියද්දී එතනදිත් ආර්ය සත්‍ය වෙන්න ඕනේ. නැතුව නිකම් මේ මොනවා හරි පිනට උනන්දු කරන ධර්ම කරුණු ටිකක් විතරක් ඇහුණා කියලා එතන පින්වත්නි ප්‍රඥාවෙන් අවබෝධ කරන්න දෙයක් ලැබෙන්නේ නැහැ. එතකොට කල්යාණ මිත්‍රය ඇසුරු කරන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම කියන්න තියෙන්නේ ධර්මය අහන්න ඕන නිසා. ධම්මං සුනාති. හොඳට කන් යොමාගෙන ධර්මය අහන්න ඕනේ. මේ සෝතං ඕදහති කියලා කියනකොටම බලන්න කන් යොමාගෙන ඒ වෙනුවෙන් තමන්ගේ කන් දෙක වෙන් කරනවා. කල්යාණ මිත්‍රයා කියන දේ අහන්න ඕනකමට වෙන් කරනවා. දැන් ඉතින් සිද්නේ තසපුවහන ඒක කරනවා. සේනසුරාදරය හත වෙනකොට සෝතං ඕදහති. ඇහුම් කන් දෙන්න සූදානමින් ඉන්නවා. එතකොට පින්වත්නි ධර්මය අහන කෙනා මොකද කරන්නේ? සුත්වා ධම්මං ධාරේති. ඒ ධර්මෙ මතක තියාගන්න ඕනේ. දැන් මේ කාලේ අයට මතක තියාගන්න අමාරු නම් ඒ අයලට පුළුවන් පටිගත කරගන්න. ගොඩාක් අය ළඟ තියෙනවා දැන් ජංගම දුරකථන. ওই ජංගම දුරකථන වල උනත් තියෙනවා පටිගත කරන්න පුළුවන් පහසුකම්. දැන් සමහරුන්ට පුළුවන් දුරකථනය තුල පටිගත කිරීමේ පහසුකම් ක්‍රියාත්මක කරගෙන ගුවන් විදුලිය ළඟ තියලා හරි ඒවා පටිගත කරගෙන නිතර නිතර අහන්න පුළුවන් ධර්මයේ. සමහරු එහෙම කරනවා. එතකොට නිතරම ධර්මයේ අහන්න ඕන කෙනා මතකේ තියාගන්න බැරි නම් අවශ්‍ය තැන් කරුණු ඇහෙනකොට ලියා ගන්නවා. මට සමහර තරුණ ළමයි පවා මුණ ගැහුනම කියලා තියෙනවා ස්වාමීන් වහන්ස, මම net fm මේ ධර්ම දේශනවල ඒ දේශනවලට වෙනම පොත් තියාගෙන ඉන්නවා. ඒක තරුණ දුවෙක් කියනවා ස්වාමීන් වහන්ස, මම සෙනසුරාදා සිත්නෙතස පොට එක පොතක් තියන් ඉන්නවා, ඉරිදා සිත්නෙතස පොට එක පොතක් තියන් ඉන්නවා. මං හැමදාම ඒක කියන වටින කරුණු ඇහෙනකොට මං ඒව වෙනම ඒ වෙලාවෙම ලියා ගන්නවා. මතක තියාගත්තා වගේ තමයි ඒක. දරා ගන්න.
ලියාගෙන නිකන්තියන් ඉඳලා වැඩන්නේ නිතර ඒවා අර මතකට ගත්ත කරුණ මතකින් නිතර විමසනවා වගේ ලියාගත්ත කරුණ බලබල විමසන්න පටන් ගන්නවා. සුත්වා ධම්මං ධාරේති. දැන් එතකොට කරුණු පහක් එතනින් ඉතාම සරලව මේ සිත්නේ තසපුව අහන තැන පව ඔබ සිද්ධ කරනවා. එතනින් එහා ටික මන් දන්නේ. දැන් සිත්නේ තසපුව පුරුද්දක් විදියට ඕනකමින් අහන අය මතකේ තියාගන්නවනම් ඔය කාරණා පහම ඔබ කරනවා. මතකේ තියාගන්න නැත්නම් හතරක් කරනවා. එතකොට මේ ඊළඟ කාරණේ නැත්නම් ඔබ තේරුම් ගන්න පින්වත්නි, අපි ජීවිතේ ගොඩාක් නැවතිලා තියෙන්නේ මේ තැන්වල. එතනින් එහාට එහෙනම් යන්න ඕනේ නැවතිච්ච තැනින්. දතානං ධම්මානං මතක තියාගත්ත ධර්මයේ අත්තං උපපරික්කති. අර්ථ විමසනෝ නුවණින් මේ අහගත්ත ධර්මයේ තුල නුවණින් විමසන්න ඕනේ කියන්නේ මොකද්ද? පින්වත්නි, ජීවිතේට ගැළපෙන්නේ ඒ දේශනාවක තියෙන අර්ථ නුවණින් විමසන්නේ නැත්තම්. මේ කාරණාවල අපිට තියෙනවා හොඳට මෙනෙහි කරන්න. දැන් අපි මෙතනදි කියලා දෙන්නේ මේ වැඩපිළිවෙල. එතකොට ඔතනදී අර්ථ නුවණින් විමසද්දී ඒ අර්ථ ටික ටික වැටහෙනවා නම් ඕකට කියනවා ධම්ම නිජ්ජානකන්තිය කියලා. ඕනම ධර්ම කරුණක් විමසනකොට වැටහෙන්න පටන් ගන්න එකට කියන්නේ මොකද්ද? ධම්ම නිජ්ජානකන්තිය. පින්වත්නි, ධම්ම නිජ්ජානකන්ති කියලා කියන්නේ ජීවිතේ අතිශයින්ම ඕනකමක් කරගන්න ඕන තැනක් කියලා තේරුම් ගන්න. වර්තමානයේ ගොඩාක් අයට මේ ධම්ම නිජ්ජානකන්තිය ඇති කරගන්න බැරි වෙච්චකම අඩුතරමේ ධර්මයේ තුල ප්‍රතිපත්තියේ දෙන්න. ඒ කියන්නේ ධර්මයේ හැසිරෙන්න පවා, ශික්ෂාකාමී වෙන්න පවා ඕනකමක් නැති වෙලා තියෙනවා. මොකක් නැතිකම? ධම්ම නිජ්ජානකන්තිය නැතිකම. එතකොට මෙතනදී අත්තං උපපරික්කතෝ ධම්ම නිජ්ජානකන්ති කියලා ධම්ම නිජ්ජානං කමන්ති කියලා කිව්වේ ඒ අර්ථ විමසන්න ධර්මයේ වැටහෙන්න පටන් ගන්නවයි කියලා කියන්නේ තමන්ගේ ශක්තිය තියෙන තරමට. තමන්ට ධර්මයෙන් ප්‍රයෝජනයක් ලබන්න නම් පින්වත්නි, එක එක්කෙනා තුල තියෙන ශක්තිය වෙනස්නේ. අපි දන්නවා සමහරුන්ට වහා වැටහෙනවා. පෙර කරපු පින් බලයට ඉක්මනින්ම ධර්ම කරුණුවල අර්ථ වැටහෙන්න පටන් ගන්න. සමහරුන්ට එහෙම ශක්තියක් නැහැ. එක එක්කෙනාගේ ශක්තිය වෙනස්. එතකොට ඔය අපි ධර්මානුරූපව යම් උත්සාහයක් ඕනකමක් අපේ හිතේ ඇති වෙනවද? ඒක වෙන්නේ පින්වත්නි ධම්ම නිජ්ජානකන්තිය ඇති වෙච්ච කොටයි. ඉතින් මේ ධර්මය ඉගෙනගෙන ඒකේ තේරුම නුවණින් හොඳට සලකා නිතර නිතර පුරුදු පුහුණු කරද්දි විමස විමස බලද්දි ඔන්න ඔය කියන ධම්ම නිජ්ජානකන්තිය ඇති කරගන්න ඔබට පුළුවන් නම්, ඔබ රූපය ගැන මොකක්ද, රූපය කියන්නේ වේදනාව කියන්නේ මොකද්ද, සංඥාව කියන්නේ මොකද්ද, සංස්කාර කියන්නේ මොකද්ද, විඥාන කියන්නේ මොකද්ද, මේවා නුවණින් විමසන්න ඕනේ අහන දේශනාව ඔස්සේ. ඒ ධර්මයේ නුවණින් විමස විමස බලනකොට රූපය හටගන්න හැටි, රූපේ තියෙන ආස්වාද ගැන, රූපේ තියෙන ආදීනව ගැන ඔබට පින්වත්නි වැටහෙනවා නම් ඒ තේරෙන්න පටන් ගන්නේ, ධර්මය වැටහෙන්න පටන් ගන්න එක තමයි ඔය ධම්ම නිජ්ජානකන්තිය කියලා කිව්වේ. වේදනා විදිනකොට ජීවිතේ අහලා තියෙන දේශනාව ඔස්සේ නුවණින් විමසනවා තමන්ගේ අත්දැකීම් එක්ක. මෙතන මේ වේදනාවේ හට ගැනීමක් වුණා, මෙතන මේ වේදනාව නැති වෙලා ගියා, විමසන්න පටන් ගන්නවා. අර්ථ වැටහෙන්නේ මේ ජීවිතයේ අත්දැකීම් එක්කමයි. සංඥා, ඒ කියන්නේ හඳුන ගැනීම, චේතනා, ඒ කියන්නේ සංස්කාර, ඊට පස්සේ දැන ගැනීම, ඒ කියන්නේ විඥාන, මේ හැම දෙයක් එක්කම ධම්ම නිජ්ජානකන්තිය ඇති කරගන්න පුළුවන්. ඔය ධම්ම නිජ්ජානකන්තිය ඇති කරගන්නකොට පින්වත්නි නිතර නිතරම විමස විමස බලනකොට නිකන් වෙන්නේ නැහැ. ධම්ම නිජ්ජානකන්තිය සති චන්දෝ ජායති. කැමැත්තක් ඇති වෙනවා ධර්මයේ හැසිරෙත්, ආසාවක් ඇති වෙනවා. චන්දජාත උත්සාහති, කැමැත්ත ඇති වුණාම තමයි ඊට පස්සේ වීරියක් එන්නේ, උත්සාහයක් එන්නේ. පින්වත්නි, හොඳ මේ ධර්ම මාර්ගය තුල අභිවර්ධනයක් වෙන හොඳ සංදිස්ථානයක් උතන. ඒක හොඳ තැන. ඒ කියන්නේ දැන් වර්තමානයේ බොහෝ දෙනා දිහා බලනකොට පේනවා ධර්මයේ හැසිරෙන්න තියෙන උනන්දුව, කැමැත්ත අඩුයි, වීරිය අඩුයි. එතන මේ කැමැත්ත වීරිය අඩු වෙලා තියෙන්නේ ඇයි කියන එකට ඔන්න දැන් හේතුව පෙන්වනවා. ඒක නිකන් ඉන්නේ කැමැත්ත.
තමන්ට ධර්මය හැසිරෙන්න කැමැත්තක් වීරයක් එන්න නම් පින්වත්නි, එයාට ධම්මනිජ්ජානක් කන්ති ඇතිවෙන්න ඕනේ. එතකොට වර්තමානයේ ඔබ දිහා බලන්න, ඔබට තාමත් භාවනාවට උනන්දුවක් වීරයක් නැත්තම්, ඔබට එදිනෙදා ජීවිතයේ සති නිමිත්තක සිහිය පුරුදු කරන්න වීරයක් උනන්දුවක් නැත්තම්, ඒකට ලොකු කැමැත්තක් තාම ඇති වෙලා නැත්තම් ධම්මනිජ්ජානක්කන්තිය ඇති වෙලා නැහැ. ඒ කියන්නේ ධර්මේ වැටහිලා නැහැ. ධර්මේ වැටහෙන්න නම් පින්වත්නි ධර්මයේ නුවණින් විමස විමස බලන්න ඕනේ. එහෙනම් නුවණින් විමස විමස බලලා නැහැ, අහලා විතරයි. එතකොට අහහ හිටියට එතනින් එහා මේ ධම්මනිජ්ජානක්කන්තිය කියන එක ඇති වෙලා නැත්තම් ඔන්න ඔය කියන උත්සාහය, උනන්දුව, වීරිය ඇති වෙන්නේ නැහැ කියන එක රහසක් හැටියට තේරුම් ගන්න. මේක ජීවිතේ තේරුම් ගත යුතුම තැනක්. අපි තාම මේ ගමන පටන් අරන් නැතුව වැටිලා ඉන්නවා නම් වැටිච්ච තැන උතනයි. ධම්මනිජ්ජානක්කන්ති ඇති වෙන්න අවශ්‍ය නුවණින් විමසීම ඔබ පටන් ගන්න ඕනේ පින්වත්. පංච උපාදානස්කන්ධය ගැන ඔබ විමසන්න පටන් ගන්න ඕනේ. ඇස, කන, නාසය, දිවකය, මනස කියන මේ ආයතනයන් හට ගැනීම වෙන්නේ තමා තුළයි. ඒ ආයතනයන්ගේ හට ගැනීම ගැන නුවණින් විමසන්න පටන් ගන්න ඕනේ. ඇහැක් හටගන්නේ කොහොමද? ඇහැට රූපයක් පේන්නේ කොහොමද? මේ රූපයක් විඥාණයෙන් දැනගත්තට පස්සේ එතන ආයතනයක් විදිහට සකස් වෙලා, ඒ විඥාණයෙන් දැනගත්ත දේ ඊට පස්සේ විඳින හැටි, හඳුනගන්න හැටි, චේතනා පහළ කරන හැටි, ඒ තුළ සකස් වීම මේ සිද්ධ වෙන්නේ කොහොමද කිය කිය විමස විමස බලන්න ධම්මනිජ්ජානක්කන්තිය ඇති කරගන්න උත්සාහ කරන්න ඕනේ පින්වත්නි. කුසලයට ඇතිවෙන ඡන්දය කියලා කියන කුසල ඡන්දය තමන්ගේ ජීවිතේ ඇතිවෙන්නේ අන්නේ විමසීම් කරද්දී. ධාතු වශයෙන්, ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන් ඔහොම විමස විමස බලන්න ඕනේ. ඔබ ජීවිතේ කොච්චර රූප දකින්නවද? ඔබට දකින රූපත් එක්ක පින්වත්නි මේ විමසීම කරන්න අවස්ථාවක් තියෙන්නේ. ඔබ ජීවිතේ කොච්චර ශබ්ද අහනවද? ඔබ ජීවිතේ කොච්චර ගඳ සුවඳ විඳිනවද? ඔබ ජීවිතේ කොච්චර රස විඳිනවද? ඔබ ජීවිතේ කොච්චර පහස ලබනවද? ඔබ කොච්චර ජීවිතේ අරමුණු හිතනවද? ඔය හැම තැනම පින්වත්නි ඔබට නුවණින් විමස විමස බලන්න පුළුවන්. එතකොට දැන් ඔය කුසල ඡන්දය ඇති වුණාම උස්සහති වීරිය කරනවායි කිව්වා. උස්සහිත්වා තුලේති. ඔය වීරිය ප්‍රදං වීරියක්. ඒ වීරියත් එක තුලණය කරන්න පටන් ගන්නවායි කිව්වා. මොකද්ද මේ තුලණය කරනවායි කියන්නේ? ඔතනදී පින්වත්නි අපි ඔබට තේරුම් කරන්නම්, තුලණය කියන්නේ නාම රූප ධර්මයන්ගෙන් ලැබෙන සාමාන්‍ය ලක්ෂණය භාවනාමය ඥාණයෙන් වටහා ගන්න එකට. දැන් අර ඉස්සෙල්ලා ඇති උනේ ධම්මනිජ්ජානකන්තිය කියලා, එතන සුතමේ ඥානයක්. ධර්මය ඇහිම තුල ඇති වෙච්ච වැටහීම, අහපු ධර්මයේ පිළිබඳ වැඩිදුර දැන ගැනීම, ඒක සුත්තමේ ඥානෙ. එතන මේ තුලණය වෙනවයි කියලා කිව්වේ එතන භාවනාමය ඥානය. ඒ කියන්නේ පින්වත්නි මේ හටගන්න නාම රූපයන්ගේ සාමාන්‍ය ලක්ෂණය කියලා වචනයක් වෙන ඔබට සාමාන්‍ය ලක්ෂණේ භාවනාමය ඥානෙන් වටහාගෙන මේ වචන තේරුම් කරන්න ඕනේ. සාමාන්‍ය ලක්ෂණයක් කියලා කිව්වේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. මේ ලක්ෂණ අපි කියන්නේ මේ ත්‍රිලක්ෂණය කියලා. එතකොට මේ ත්‍රිලක්ෂණේ, ත්‍රිවිධ ලක්ෂණේ පිළිබඳ අවබෝධය ඇති වෙන්න පටන් ගන්නවා. පින්වත්නි ඔබ හලති උද්‍යව්‍ය ඥානය කියලා. ඒ උද්‍යව්‍ය ඥානය ඇති වෙන්න, මේ උද්‍යව්‍ය ඥානය දියුණු වෙන්න ඔන්න ඔය තුලණේ වීමත් එක්ක වැහිලානේ තියෙන්නේ අනිත්‍ය ස්වභාවේ, දුක් ස්වභාවේ වැහිලා තියෙන්නේ, අනාත්ම ස්වභාවේ වැහිලා තියෙන්නේ. එතන මේ වැහිලා තියෙන එක ටික ටික විවෘත කරගන්න පින්වත්නි ඔන්න ඔය කියන තුලණේ කිරීමත් එක්කයි. මේ ලෝකේ ඔය උද්‍යව්‍යය මෙනෙහි කරන්නේ නැති නිසා අනිත්‍ය ලක්ෂණේ වැහිලා තියෙනව ප්‍රකට වෙන්නේ නැහැ. උද්‍යව්‍ය කියන්නේ හට ගන්න හැටි, නැති වෙන හැටි මෙනෙහි කරන්නේ නැතිකමයි උද්‍යව්‍ය මෙනෙහි කරන්නේ නැහැ කියලා කිව්වේ. රූපයක් හටගන්නේ කොහොමද? රූපයක් නැති වෙන්නේ කොහොමද? ශබ්දයක් හටගන්නේ කොහොමද? ශබ්දයක් නැති වෙන්නේ කොහොමද? මේව මෙනෙහි කරන්නේ. මෙනෙහි කරන්නේ නැති තාක්කල් අනිත්‍ය ලක්ෂණේ වැටහෙන්නේ, ප්‍රකට වෙන්නේ, වැහිලා තියෙන්නේ. ඒතර උද්‍යව්‍ය දෙක මෙනෙහි කරන්න තමයි පින්වත්නි අනිත්‍ය ලක්ෂණේ කියන මේ සාමාන්‍ය ලක්ෂණ අතර පළවෙනි ත්‍රිලක්ෂණේ පළවෙනි ලක්ෂණේ වැටෙන්න පටන් ගන්න. එතකොට දුක්ඛ ලක්ෂණේ වැහිලා තියෙන මොකෙන්ද? අපි මේ කය නිතරම අපිව පෙළනවා. හැබැයි ඒ පෙළන ස්වභාවේ ඉරියාපතෙන් වහගන්නවා. අපිට පින්වත්නි ඉරියව් වෙනස් කිරීමක් කරන්න කරන්න අර
කයේ තියෙන පෙළන ස්වභාවය අප්‍රකට වෙනවා, වැහෙන් වැහිලා යනවා. දැන් ඔබ හිතන්න ධර්ම දේශනාවක් අහගෙන ඉන්නකොට උනත් එක විදිහකටම කය තියන් ඉන්නකොට එතන ඇති වෙනවා යම්කිසි වේදනාවක්, එක දුකක්. ඒ දුක අප්‍රකට වෙනවා, ඒක වැහිලා තියෙනවා, ඒක මතුවෙන්නේ නැහැ. අපි ඒ ඇතිවෙච්ච වේදනාවේ තියෙන දුක්ඛ ස්වභාවය මෙනෙහි කිරීමක් කරන්නෙත් නැතුව අපි මොකද කරන්නේ පින්වත්නි, ටක් ගාලා ඒක ඉරියව්ව මාරු කිරීමෙන් සැපයකට හරව ගන්න. දැන් මෙතන අපි කියන්නේ එහෙම ඉරියව්ව මාරු කරලා ඒ සැපයට හරව ගන්න එපා කියලා කියන්නේ. එහෙම දුක් විඳින්න ඕනේ නෑනේ. එහෙම මොකට දුක් විඳින්න? නමුත් ඒ අර වහගන්න එක, ඔබ එතනදී ඇතිවෙච්ච කය තුල කයේ පෙළෙන ස්වභාවය, එක දිගටම එක ඉරියව්වක ඉන්නකොට එතන තියෙන ආය ආයෙත් පෙළෙන ස්වභාවය ඉරියව් මාරු කරව කරව අපි නැති කරගන්නවා. මෙහෙම වෙනවා කියලාවත් මෙනෙහි කිරීමක්වත් නැහැ. මේ නිසා දුක්ඛ ලක්ෂණේ ප්‍රකට වෙලා නැහැ. දුක වැහිලා. එතකොට උද්‍යාව්‍ය මෙනෙහි කරන්න නැතිකම තුල, හට ගැනීම නැතිවීම මෙනෙහි කරන්න නැතිකම තුල අනිත්‍ය ලක්ෂණය වෙහිලා. ඉරියාපතෙන් අපි දුක්ඛ ලක්ෂණේ වහගෙන, නිතර නිතර පෙළෙන ස්වභාවය මෙනෙහි නොකරන එකෙන් දුක්ඛ ලක්ෂණෙත් වහගෙන. ඊට පස්සේ පින්වත්නි, ඝන සංඥාවෙන් අපි අනාත්ම ලක්ෂණෙත් වහගෙන. මෙතන දැන් ඝන සංඥාවක් කියලා කියනකොට නිකන් හිතන්න, දැන් මේ ඉරියව්වක් හසුරවද්දී උනත් මම හසුරනොයි කියලා හිතන ආත්ම ස්වභාවයක් තියෙනවා මිසක් මෙතන අපිට නානා ධාතු විනර්භෝගී කියලා තියෙනවා, මේ විවිධ ධාතුන්ගේ හටගැනීම් නැතිවීම තුළ සිද්ධ කරන ස්වභාවයක් අපිට පේන්නේ නැහැ, අපිට ඒක අප්‍රකටයි. දැන් ඔබ නිකන් හිතන්න, මේ ශරීරයේ අතපය හසුරනකොට, අතක් උස්සනකොට, පාදයක් ඔසවනකොට ඒව කරන්න මේ ධාතුන්ගේ ලොකු ශක්තියක් තියෙනවා භාවිතා වෙන. දැන් සක්මන් කරනවායි කියලා අපි කියමු. සක්මන තුළ පාදය ඔසවනවා, ගෙනියනවා, පහත් කරනවා, තියනවා. ආයෙත් පාදයක් ඔසවනවා, ගෙනියනවා, පහත් කරනවා, තියනවා. එතකොට මේ පාදය පොළොවට තියලා තියෙද්දි, ස්පර්ශ කරලා තියෙද්දි පින්වත්නි, පටවි ධාතුව, ආපෝ ධාතුව ප්‍රකටව ඒගොල්ලන්ගේ කර්තව්‍ය කරනවා. පටවි ආපෝ දෙන්න. එතකොට තේජෝ වායෝ කියන දෙන්න. ඒ දෙන්න පටවි ආපෝ තරම් රළු නෑ. හරිම සැහැල්ලුයි. තේජෝ වායෝ දෙන්න දුබල වෙනවා. පාදය පොළවට තියලා ස්පර්ශ කරනකොට. ඒ පාදය ඔසවනකොට ඒ සැහැල්ලු තේජෝ වායෝ දෙන්න ප්‍රබල වෙනවා. අර පටවි ස්වභාවයේ තියෙන ආපෝ ස්වභාවයේ තියෙන ධාතු දෙන්න දුබල වෙනවා. එතකොට මෙන්න මේ ධාතුන්ගේ ඔය කියන වෙනස් කිරීම අපි දකින්නේ නැතුව ඝන සංඥාවකින් ආත්ම හැඟි ආත්ම දෘෂ්ටියකින් මම කරනවායි කියලා ඊරියව්ව තුළ මම් පාදෝසනෝ, මම් පාදේ ගෙනියනෝ, එහෙම නැත්නම් පාද එසවීම ගෙනවීම කියන ඝන සංඥාවකින් අර අනාත්ම ස්වභාවය, අනාත්ම ලක්ෂණේ වහගෙන තියෙනවා ප්‍රකට වෙන්නේ. එතකොට පින්වත්නි, තුලනය කරනවායි කියන්නේ මෙන්න මේ කියන ලක්ෂණ, අනිත්‍ය ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණ භාවනාමය ඥානයකින් දකින එක. දැන් ඔබට මං කිව්වා අයන්නේ ඉඳලා සරලවන මේ කතාව පටන් ගත්තා. එතකොට දැන් මේ කියන තැන් වලට එන්න කලින් ඔබට කරන්න තියෙන ටික කරන්න ඉස්සෙල්ලා ධම්මනිඥානකන්තිය ඇති කරගන්නකෝ, සුතමේ ඥානෙ හරියට ඇති කරගන්නකෝ, භාවනාමය ඥානෙට එන්න කලින්. ධර්මයේ නිකන් ඇහුව පමණින්ම සුතමේ ඥානයක් ඇති වෙන්නේ නැහැ නේ, ඒක මෙනෙහි කරන්න ඕනේ. එතකොට නාම රූපයන් කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න ඕනේ. නාම රූප ගැන විමසන්න ඕනේ. ඒ විමසනකොට ඇති වෙන ධම්මනිඥානකන්තිය තුලයි කැමැත්තක් ඇති වෙන්නේ, වීරියක් ඇති වෙන්නේ ධර්මයේ තුල හිත හසුරවන්නේ. ඒ හිත හසුරනකොට පින්වත්නි, අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාව ටිකින් ටිකේ ලක්ෂණ වටහා ගනිමින් තුලණය කරමින් තමන්ගේ වීරිය පවත්වගෙන යනවා. උද්‍යව්‍ය වශයෙන් විමසනෝ, අනිත්‍ය ලක්ෂණය දකිනෝ, දුක්ඛ ස්වභාවය විමසලා බලනෝ, අනාත්ම ස්වභාවය විමසලා බලනෝ. ඒව මේ
ඒ මොහොත තුළ සිද්ධ වෙන දකින ඇහෙන පේන අත්දකින දේත් එක්ක පින්වත්නි තේරුම් ගන්න දෙයක්. එතකොට මේ කියන තුලණය කිරීම එක්ක බුදුරජාණන් වහන්සේ ළඟට පෙන්වුවේ තුලයිත්වා පදහති. එහෙම තුලණය කරද්දී තියුණු විදර්ශනාවට නගල සංස්කාරයන් හොඳට සම්මර්ෂණය කරනවා. මේ සංස්කාරයන්ගේ ස්වභාවය හොඳට විමස විමස බලලා අපිට පින්වත්නි ගලපා ගන්නවා, බලවත් වූ වීරියක් ඇති කර ගන්නවා. ඒ බලවත් වීරිය තුළ තමන් මේ ලෝක ස්වභාවය, මේ බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය සත්‍ය අත්දකිනවා. පහිතත්තු සමානෝ කායන චේව පරම සත්‍යං සච්චිකරෝති. ඒ අවබෝධය සාක්ෂාත් කරනවා. එතකොට මේ කියපු සියලුම ඇත්තටම එතෙන්දී නිර්වාණ ධාතුවම අවබෝධ කරන තැනට යනකම් කෙනෙකුට තමන්ගේ ජීවිතේ ධර්මාඥානය ටිකින් ටික දියුණු කරන්න පින්වත්නි උත්සාහය වීරිය තුළ මේ ජීවිතේ වුණත් පුළුවන් වෙනවා. හැබැයි දැන් ඔබ ඉන්න තැනින් නැගිටින්න ඕනේ. ධම්මනිජ්ජානකන්ති ඇති කරගන්න ඕනේ. සරලයි. ධම්මනිජ්ජානකන්ති කියලා බර වචනයක් කිව්වට වචනේ බරට ගන්න එපා. විඥානයක් හටගද්දී විඥානි කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. විඥානි කියන වචනේ විතරක් අහලා තියෙනවා නම් ඒක ඔබ ධර්මදේශනා අහලා එතනින් සීමා වෙලා. දැන් ඔබ ඉදිරියට යනවායි කියන්නේ කොහොමද මේවා හටගන්නේ, කොහොමද මේවා නැති වෙන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. දැන් අපි හිතමු සාමාන්‍යයෙන් ඔබට ජීවිතයේ ඇහෙන පේන කරන දේවල් අතරේ ඔබ යම්කිසි දෙයක් අහගෙන ඉන්නකොට ඒ අහගෙන ඉන්න දේ ඔබ දැනගද්දි ඒ දැනගත්තු දේ තුළ පින්වත්නි ඔබට විඳීම් හටගත්, ඒ දැනගත්තු දේ කෙරෙහි සංඥා හටගත්, ඒ දැනගත්තු දේ කෙරෙහි සංස්කාර හටගද්දි අන්න එතන තමයි ලෝකයම හටගෙන තියෙන්නේ. ධම්මනිජ්ජානකන්තිය ඇති කරගත්ත කෙනා විමස විමස බලනවා එතන හටගන්න හැටි. ආයතනයක හටගත්ත කියන්නේම ලෝකයක් හටගත්තා වගේ. අපි ටිකක් සරලව බලමු විමසලා. ඉගෙන ඔබ හිතන්න පින්වත්නි ඔබට පාරේ ඇවිදගෙන යනකොට ඔබ දකිනවා පාරේ තියෙන යම්කිසි ඔබ ආස කරන දෙයක්, එක්ක කෑමක්, ඔබ ගොඩාක් ආස කරන දෙයක්. ඒ කෑම එක ඔබ දැක්කට පස්සේ ඔබට හිතෙනවා ඒ කෑම තියෙන කඩේට ගිහිල්ලා ඒ කෑම එක මිලදී ගන්න. දැන් ඔබ ඒ කෑම එක ගැන තියෙන දැන්වීමක් හෝ පෝරුවක් හෝ කියමුකෝ තියෙන එතන කඩේ ඉස්සරහා ඔබ ඒක දිහා බලාගෙන යනවා. කඩේට ඇතුල් වෙනවා. ඔබ ඒ දිහා බලාගෙන කඩේට ඇතුල් වෙනකොට පින්වත්නි අපි හිතමු ඔබට දැන් ඇහැට පේන්නේ අර දැන්වීමේ පෝරුව. ඔබ එතනින් යද්දි එතන ටිකක් එහා පැත්තේ ඉන්නවා ඔබගේ ජීවිතයේ ඔබට ගොඩාක් හතුරුකම් කරපු හතුරේ. ඒ දැන්වීම පෝරුවට පොඩ්ඩක් එහෙන් ඉන්නවා. හැබැයි දැන් ඔබ සම්පූර්ණ ඔබේ අවධානය තියෙන අර දැන්වීම පෝරුව. ඒ දැන්වීම පෝරුව දිහා බලාගෙන යනකොට ඔබ තුල හටගන්නේ චක්කායතනයේ විදියට, ඇහැ විදියට හටගන්නේ පින්වත්නි අර දැන්වීම පෝරුවේ දකින ඒ ආහාරය අරමුණු කරගත්ත රූපය, රූපාරම්මණයක් එතන රූපය විදියට හටගන්නෝය. ඒ ආහාරය අරමුණු වෙච්ච අන්නේ රූපේ නම් වූ අරමුණ දැනගන්න ඇහැක් ඒ මොහොතේ හටගද්දි ඒ රූපය, ඒ ආහාරය පිළිබඳ අරමුණු වෙච්ච රූපය ඇහේ විඥානින් දැනගද්දි පින්වත්නි ඒ මොහොත තුළ ඔබට ඇති වෙලා තියෙන සැප වේදනාව, ඒ සැප වේදනාවත් එක්ක ඔබට තියෙන සංඥාව, අනේ මං අර ආස අසවල් කෑම කියන සංඥාව, ඒ සංඥාවත් එක්ක මේ සැප වේදනාවත් එක්ක ඔබට සංස්කාර කියලා කියන චේතනා පහළ වුණා. ඒ වයින් ටිකක් මිලදී ගන්න ඕනේ. ඒ වෙනුවෙන් කඩේ පැත්තට පොඩක් යන්න ඕනේ. දැන් ඒ චේතනා පහළ වෙලා ඔබ කය හසුරලා කඩේ පැත්තට යනවා පින්වත්නි ඒ මොහොත තුල ඔබට අර තරහකාරයා අරමුණුනේ නැහැ. ඔබේ විඥාණයෙන් දැනගත්තේ අර ආහාර පිළිබඳ දැන්වීම පූර්වයේ රූප අරමුණ. ඒ රූප අරමුණ ඇහි විඥාණයෙන් දැනගත්ත තැන ඒ පිළිබඳවම වේදනා සංඥා චේතනා හටගත්තා මිසක් ඔබට අර තරහකාරයා ඉතිහා පැත්තෙන් හිටියට ඒ තරහකාරයා හැට අරමුණක් උනේ නැහැ. ඔබ එතනින් ගියා. හැබැයි ඒ පුද්ගලයා ඔබ දැක්කේ නැහැ. දැක්කේ නැහැ කියන්නේ පින්වත්නි
ඒ තරහකාරයා දැනගන්න ඇහැක් හටගත්තේ නැහැ. ඒ තරහකාරයා දැනගන්න ඇහැක් හටගත්තේ නැහැ කියන්නේ චක්කායතනය ඒ පුද්ගලයා අරමුණු කරගෙන හටගත්තේ නැහැ. චක්කායතනයක් හටගැනීමක් කියන එක ඉබේ සිද්ධ වෙන එකක් නෙමෙයි, මේක හටගැනීමක් තියෙනවා කියලා තේරුම් ගන්න. හටගන්නවා, හටගැනීමක් උන්නේ. මේ අපිට ඉපදිච්ච දා ඉඳලා ඇහැක් හම්බුණා, ඒ හින්දා ඇහැ ඔහි පේනවා, එහෙම එකක් නෙමෙයි. ඇහැ කියන්නේ මොහොත තුල හටගන්නා, නාම රූප නිසා හටගන්නා. අන්නේ හටගැනීමක් එතනදි සිද්ධ වුණේ නැහැ. ඒ නිසා මොකද උනේ? ඒ ඇහැට අරමුණු වෙලා නැහැ රූපාරම්මණයක් විදිහට අර කියන පුද්ගලයා. දැන් ඒ පුද්ගලයා අරමුණක් විදිහට ඇහැට රූපයක් උන් නැති නිසා, රූප අරමුණක් උන් නැති නිසා ඒ රූපාරම්මණය හට නොගත්තේ එතන චක්කු විඥානික හට ගැනීමකුත් සිද්ධ වෙලා නැති නිසා. දැන් ඇහැක් හටගත්තෙත් නෑ පුද්ගලයා දැනගන්න, රූපයක් හටගත්තෙත් නෑ පුද්ගලයා දැනගන්න, ඇහැ විඥානයක් හටගත්තෙත් නෑ පුද්ගලයා දැනගන්න. ඒ නිසා පින්වත්නි, ඒ පුද්ගලයා දැනගැනීමක් වුණා නම්, හරි, ඒ පුද්ගලයා දැනගැනීමක් වුණා නම් යම් දුකක් හටගත් ගනීද? තරහකාරයෙක්නේ. අපිට මෙහෙම අසාධාරණකම් කරපු, අපේ ජීවිතේ මෙහෙම විනාශ කරපු අසවලා කියලා අපේ හිතට පීඩනයක්, දුකක්, තරහ, කමනාපයක් ඇති කරන දුක් වේදනාවන් එන්න පුළුවන් ඒ පුද්ගලයා දැනගත්තම. ඒ දුක් වේදනා කිසිම දෙයක් ඒ වෙලාව අපේ මනසේ හටගන්නේ නැත්තේ ඇයි? අර පුද්ගලයා දැනගන්න ඕන කරන චක්කායතනේ, රූපායතනේ, ඒ විඥානයේ ආයතනේ හටගත්තේ නැති නිසා. මොකද වේදනාවක් කියන එක දුක් වේදනාවක් හෝ සැප වේදනාවක් හෝ උපේක්ෂා වේදනාවක් හෝ මොන වේදනාවක් හෝ හටගන්නේ පින්වත්නි, ඒ පිළිබඳ ඇහැක හටගැනීමක්, රූපයක හටගැනීමක්, විඥානයේ හටගැනීමක් තියෙනවා නම්, එතකොට දැන් මෙතන බලන්න, විඥානයක් හටගත්තේ නැති නිසා අර පුද්ගලයා දැනගන්න, ඒ පිළිබඳ අපිට කිසිම විඳීමක් ආවේ නැහැ දුක් වේදනාව. අපි යන්නේ සැප වේදනාවේ. ඒ පුද්ගලයාගේ දර්ශනය ඇහැට පේන මානේ ඇහත් හොඳට ඇරගෙන රූපත් බල බල යනවා, රූප අරමුණු එනවා. හැබැයි ඒ පුද්ගලයාව මේ වෙලාවේ ඇහැට අරමුණුනේ නැති නිසා, රූප අරමුණක් විදියට මානසිකාරුණේ නැති නිසා, සමන්නාහරුණේ නැති නිසා මොකද උනේ පින්වත්නි? කිසිම දුක් වේදනාවක් නැහැ. හොඳ සැප වේදනාවකින් අර කෑම එක දකිමින් යනවා. එතකොට ඒ කෑම දැකීම තුළ ඒ තුළ ඇතිවෙන යම්කිසි බැඳීමක්, ඇලීමක්, ඒ ඇලීම බැඳීම තුළ ඒ සැප වේදනාවට, ඒ හටගත්ත ඇහැට ඇලිලා, ඒ හටගත්ත රූපෙට ඇලිලා, ඒ හටගත්ත ඇහි විඥාණයට ඇලිලා, ඒ හටගත්ත සංඥාවට, මේ ස්පර්ශයට ඇලිලා, ඒ හටගත්ත වේදනාවලට ඇලිලා, ඒ සංඥා, ඒ වගේ මේ සංස්කාර කියන චේතනාවලට ඇලිලා, ඒ තුල හටගත්ත තණ්හාව විතරයි දැන් මෙතන තියෙන්නේ. හැබැයි පින්වත්නි, අර පුද්ගලයා දැනගත්තනම් ඒ පුද්ගලයා කෙරෙහි ඒ වෙලාවේ හිතට එන ගැටීමත් ඒ තණ්හාව නිසාමයි හටගන්නේ. තණ්හාවක් ඇති තැන තමයි, තණ්හාව නිසා තමයි ඇලීම, ගැටීම කියන දෙකම. තණ්හාව නිසා ඇලෙනවා, තණ්හාව නිසා ගැටෙනවා. ඔබ ලෝකේ අකමැති දෙයට ගැටෙන්නේ ඇයි? ඔබට කැමති දෙයක් තියෙන නිසා. ඔබ අසවල් පුටුවේ වාඩි වෙන්න කැමති නැහැ කියලා ඔබට ගැටීමක් එන්නේ ඇයි? ඔබ මෙන්න මේ විදිහක පුටුවක වාඩි වෙන්න කැමතියි කියන ඇලීමක් තියෙන නිසා. ඇලෙන තාක්කල් ගැටෙනවා. ඇලීම දුරු කරාද ගැටීමත් දුරු වෙනවා. ඒකයි පින්වත්නි, අනාගාමී වෙනකොට කාමරාගය දුරු කරනකොට පටිඝ කියන තරහත් නැති වෙලා යන්නේ. මේ කාමයන්ට තියෙන ඇලීම තියෙනකන් ගැටීම තියෙන. දැන් ඔබ අර කඩේට යන්නේ හරි ඇලීමකින්, හරි සැප වේදනාවක්, මං අසවල් කෑම කන්න ඕනේ. දැන් ඔබට තව සුළු මොහොතකින් ඒ ආහාර කන්න ලැබෙනවායි කියන ලොකු බලාපොරොත්තුවකුත් එක්ක ඔබ ඒ කඩේට යනවා. ගිහිල්ලා ඔබ අහනකොට තියෙනවද මේවා කියලා? ඔන්න මුදලාලි කියනවා නෑ, ඉවරයි. දැන් ඔබට එනවා පින්වත්නි, ඔබ බලාපොරොත්තු තියාගෙන ඇලීමෙන් ආව මෙතෙන්ට, ආසාවෙන් ඔබ ආවේ එතෙන්ට කන්න ලැබෙනවායි කියන බලාපොරොත්තු චේතනා තියාගෙන. දැන් ඒ චේතනා නිසා ඒ ඇතිවෙච්ච සංඥා, ඒ ඇතිවෙච්ච වේදනා සියල්ලම කඩා වැටෙන කෑම, ඒ කෑම ඉවරයි කිව්වගම, ඒ කියන කෑම ඉවරයි කියලා ඇහෙනකොට ඒ කනට ඇහෙන ශබ්දේ එතන සෝතායතනෙ හටගන්නවා. ශබ්දය අරමුණක් වුණා, විඥාණයෙන් දැනගත්ත සෝත විඥාණේ. ඒ සෝත විඥාණයෙන් ඒ ශබ්ද දැනගත්තට පස්සේ ඇතිවෙනවා පින්වත්නි, එතන
වේදනාවක් සංඥාවක් සංස්කාරකින චේතනා ඒ සියල්ල තුළ දැම්මොකක්ද හටගන්න අර කෑම ඉවරයි කියනකොට ඇතිවෙච්ච දුක්වේදනාවත් එක්කයි. දැන් ඔබට මෙතෙක් ඇතිවුණේ සැපවේදනාව, ඒ සැපවේදනාව හෙම්මම මාරුවෙන දුක්වේදනාව. කෑමටික කන්න යන්න ඕනේ කියලා ආසාවෙන් කැමති කෑම දැකලා හටගත්ත සැපවේදනාව එහෙම නැති වුණා. දැන් ඔබට පින්වත්නි, ඔබ හරි පොඩ්ඩක් ඔහො ඉන්න කිව්වනම් කඩේ, ඒ කියන්නේ කෑම තියෙනවා, කෑම තිබුණා නම් ඔබට ඇතිවෙනවා එතනදී කඩේ තවදුරට රැඳෙන්න ඕනේ කියන චේතනාව. එතකොට ඔබ කය හසුරවන්නේ එතන කඩේ එහෙම රැඳෙන්නයි. දැන් කෑම නැහැ කිව්වට පස්සේ එහෙනම් ඔබ වෙන දෙයක් ගන්නව නම් ගන්නව, නැත්තම් අර බලාපොරොත්තුෙන් ආපු කෑම විතරක් නම් ඔබට ඕනේ. ඔබ මොකද කරන්නේ? ආපහු කඩෙන් එළියට යනවායි කියලා චේතනා පහළ කරගෙන කය හසුරනෝ කඩෙන් එළියට යන්න. එතකොට මේ කය හැමතැනම හසුරවන්නේ පින්වත්නි නිකන් නෙමේ ওই චේතනත් එක්ක. එතකොට ඒ සිත හට ගැනීමත් එක්ක, ඒ සිතේ චේතනා පහළ වීමත් එක්ක මේ දේ කරන්න ඕනේ, මෙතනින් දැන් යන්න ඕනේ. එතකොට ඔබේ කයට අර කියන පඨවි ධාතු, ආපෝ ධාතු, වායෝ ධාතු, තේජෝ ධාතු ක්‍රියාත්මක වෙන්නේ. පාද ඔසවනකොට පින්වත්නි චිත්තජ තේජෝ ධාතු, චිත්තජ වායෝ ධාතු බලවත් වෙන්නේ. හැම දෙයක්ම සිද්ධ වෙන්නේ සංස්කාරයන් විදිහට, සකස් වීම විදිහට. ඒ හැම දේ තුළම තියෙන අනිත්‍ය ස්වභාවයක්, හටගැනීමක් තියෙනවා. ඒ හැම දෙයක් තුළම තියෙන්නේ නැතිවීමක්. ඝන සංඥාවකින් වැහිලා මම ගියා කඩේට, බැලුවා කෑම නෑ මම ආවා, තනිකර ඝන සංඥාවකින් වැහිලා අර හටගත්ත හේතුන්ගේ පල රාශියක එකතුවක් කියන එක වැහිලා, අනිත්‍ය වූ ස්වභාවය වැහිලා, දුක්ඛ වූ ස්වභාවය වැහිලා, අනාත්ම වූ ස්වභාවය වැහිලා, ධර්මයේ අහනකොට ඔබ ධර්මයේ තේරුම් ගද්දි පින්වත්නි ඔබට සාමාන්‍ය ජීවිතය තුළ මේවා විමස බලන්න පුළුවන් ධම්ම නිජ්ජාන කන්තිය ඇති වෙනවා. ඒ ධම්ම නිජ්ජාන කන්තිය තුළ ඔබට හට ගැනීම නැතිවීම දකිද්දි, ඒ හටගන්න නැති වෙන අනිත්‍ය වූ දේ කෙරෙහි ඇලෙන ගැටෙන එකේ තියෙන හිස් බව තේරෙන්න පටන් ගන්න. මම මේ අනිත්‍ය වූ දේකට ඇලෙන්නේ මොකටද? මම මේ අනිත්‍ය වූ දේකට ගැටෙන්නේ මොකටද? ඔබට පින්වත්නි ඒ ඇලෙන ගැටෙන එක ගැන අවබෝධය එන්න පටන් ගන්නවා. ඔබට ඡන්දයක් එන්නේ, වීරියක් එන්නේ එතකොටයි මේ ඇලීම් ගැටීම් දුරු කරන්න. ඒ අවබෝධය එන්නේ නැතුව, ඒ විමසීම් නැතුව ඔබට වීරිය එන්නේ, කැමැත්තක් එන්නේ. මේව වැටහෙන්න ඕනේ සුතමේ ඥාණයෙන්, වැටහෙන්න භාවනාමේ ඥාණයෙන් අවබෝධයක් වෙන්න ඕනේ. එතකොට පින්වත්නි ඔබට ඇලෙන ස්වභාවය දුරු කරන්න ඕනකමක් නිකම්ම එනවා, දුරු වෙනවා. බලෙන් දුරු කරන්න දෙයක් නැහැ. තරහක් ඇති වෙන තැනත් එහෙමයි. සමහර විට අර කෑම නැහැ කියනකොට ඔබට හිතට එන්නේ අමනාපය. එතන තියෙන ගැටීම. ඇලි ඇලි ආව කඩේට, කඩේට ඇවිල්ලා බලනකොට කෑම නැහැ කියද ගැටෙනවා. ඇලීම ගැටීමට හැරෙනවා. මේ ඔක්කොම උපාදාන, මේ ඔක්කොටම කර්ම සකස් වෙනවා. ඒ කර්ම වලට විපාක විඳින්න ගෙවන්න ඕනි සසරේ පින්වත්නි ඒ කර්ම. ඔබ එහෙනම් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තුල ඔබට අවබෝධයෙන් විමසා බලලා තේරුම් අරගෙන, අර්ථ තේරුම් අරගෙන, කල්යාණ මිත්‍රයෙක් ශ්‍රද්ධාවෙන් ඇසුරු කරපු තැන ඉඳලා අහපු ධර්මයේ ඊට පස්සේ හොඳට මතක තියාගෙන අර්ථ නුවණින් විමසලා බලලා ධම්ම නිජානකන්තිය ඇති කරගෙන, ඡන්දේ උපද්දගෙන, ඒ කියන්නේ ධර්මයේ හැසිරෙන කැමැත්ත උපද්දගෙන, උස්සහති කියලා කිව්ව වීරිය ඇති කරගෙන තුලණය කරමින්, ඒ කියන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය වටහා ගනිමින්, වැහිලා ගියපු ඇත්ත මතු කර ගනිමින් ඔබට මේ ධර්මයේ තුල හැසිරෙන්න පින්වත්නි මේ ගෞතම බුදු සසුන ලැබිච්ච වෙලාවේ ඉඩ තියෙනවා. දැන් මේ පිළිවෙලට ශ්‍රද්ධාව ඇති වෙච්ච තැන ඉඳලා නිවනට යනකම් මාර්ගි වැඩපිළිවෙල තමයි මේ පෙන්වලා දෙන්නේ. ඒ වැඩපිළිවෙල ඔබ පින්වත්නි කොතනින්ද දැන් නවත්තගෙන තියෙන්නේ කියලා බලන්න. සමහර විට ඔබ ලියා ගන්න. දැන් ඔබ ලියාගත්තේ අර අහපු ධර්මය ඔබට මතකයේ තබා ගැනීමේ පියවර විදියට. ඒක ලියලිය පොතක් පුරවගත්තට පින්වත්නි ධම්මනිජානකන්ති ඇති වෙන්නේ නැහැ. පොත් ගණන් පිරුණාට මතකයත් ඒ වගේ මතකයේ පුරවගත්තට ධම්මනිජානකන්ති ඇති වෙන්නේ නැහැ. ධර්මයේ හැසිරෙන කැමැත්තක් වීරියක් එන්නේත් නැහැ. ඉවෙන්නේ එහෙනම් අර ධම්මනිජාන කන්තිය ඇති වෙනකොට. ඒක එන්නේ නුවණින් විමසනකොට. ඔබ එහෙනම් අහන දේශන හොඳට නුවණින් විමසන්න. දකින රූපය තුල වේදනා සංඥා සංස්කාර විඥාන ආදී හටගෙන, අහන ශබ්ද තුල මේ විඳීම් හටගෙන මේවා සංස්කරණය වෙන හැටි,
වේදනා හටගන්න තැන හිත සැපවේදනායක ඇලෙන හැටි දුක්වේදනායක ගැටෙන හැටි මේ හැම දේම ඔබට තේරුම් ගන්න පුළුවන්. උපේක්ෂා වේදනාවට මුලා වෙනවා. මේ සියලු ස්වභාවයන් පින්වත්නි ඔබ ජීවිතේ හැම මොහොතකම අත්දකින්න. ඒ අත්දකින්න හැම දෙයක් එක්කම ඔබට පුළුවන් පින්වත්නි මේ ධර්මයම වටහා ගන්න ධම්මනිජානකන්ති ඇති කරගන්න. එතකොට ඔබ කල්යාණ මිත්‍රයෙක් එහෙනම් ඇසුරු කරන්න ඕනේ මේ වගේ ධර්මයක් අහන්න මිසක් කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න ඕනේ වෙන වෙන දේවල් කතා කරන්න නෙමෙයි. දැන් සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් හිතනවා මේ ශාසනය තුල මටත් නිවන් දකින්න ඕනේ. දැන් එහෙම නෝනකම තියෙන්නේ. මටත් ඉක්මනට මාර්ගඵල ලබන්න ඕනේ. මාත් ඉක්මනට සෝවාන් වෙන්න ඕනේ. මටත් මේ ගෞතම බුද්ධ ශාසනය කොහොම හරි අරහත් වෙ සාක්ෂාත් කරන්න ඕනේ. ඕනකමක් හැටියට දැන් අර කැමැත්තක් තියෙනවා. හැබැයි එහෙම වීරියක් නැහැ. කොහෙද මොකද්ද කරන්න ඕනේ කියලා තේරෙන්නේ නැහැ. පින්වත්නි මේ ධර්මයේ මෙනෙහි කරනවාය කියලා කියන එක කොහේ හරි මේ පුටුවක් තියාගෙන වාඩි වෙලා හාමුදුරුවෝ මෙහෙම කිව්වා ඒ මොකද්ද කිකි මෙනෙහි කරනන්න නෙමෙයි. ඔබ ජීවිතය අත්දකින ඔබට පේන ඇහෙන දැනෙන විඳින ලබන අරමුණු පහස මේ දේවල් තියෙනවනේ විවිධ විදියට. රූප අරමුණු, ශබ්ද අරමුණු, ගන්ධ සුවඳ අරමුණු, රස අරමුණු මේ හැම දෙයක් එක්කම ඔබට තේරුම් ගන්න උනම් පුළුවන් පින්වත්නි මේ ධර්මය. ඔබ ආයතනයන් ගැන තේරුම් ගන්න, ඔබ ස්කන්ධ ගැන තේරුම් ගන්න, නාම රූප ගැන තේරුම් ගන්න, ධාතු ගැන තේරුම් ගන්න, ඔබට මේ ධර්මයේ තේරුම් ගන්න ගන්න ඔය ධම්ම නිජානකන්තිය ඇති වෙනකොට පින්වත්නි ආය අමුතුවෙන් කවුරුත් ඔබව වීරිය කරන්න ඕනේ. තව තවත් ඊතර කල්යාණ මිත්‍රය මුණගෙන දැන් අර ධර්ම කරුණු වැටහෙනකොට සමහරවිට ඔබට එන ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න අහගන්න ආය ආය කල්යාණ මිත්‍රය ඇසුරු කරනවා. ස්වාමීන් වහන්සේ මෙතන කොහොමද? මේ කරුණ කොහොමද? දැන් හෙට පින්වත්නි මම ඔබට ගිය සතියේ සිත්නේ තසුපෙදි පොරොන්දුනා ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා දෙනවා කියලා කූරගල සීල භාවනා වැඩසටහනේදී. හෙට දවස තමයි ඒ දවස. හෙට පුන් පොහෝ දවසේ ඔබට කූරගල අෂ්ටාංග පෝසත සීලය සමාදන් වුණාට පස්සේ අපි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා දෙනවා. වටින සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ තියෙන. තාම වටින සූත්‍රය. ඉන්ද්‍රිය භාවනා වඩන කෙනාට අර අපි අපෙන් ගියවර වැඩසටහනේ සාකච්ඡාවේදී දේශනාවෙන් අනතුරුව තියෙන සාකච්ඡාවේදී වරුණ ප්‍රශ්නයක් ඇහුවා. ලේ දකින්නකොට සමහරුන්ට කලන්ත වෙනවා. සමහරුන්ට මේ කැරපොත්තෙත් දකින්න බෑ, මකුළුවෙත් දකින්න බෑ. සමහරලාට එහෙම අප්‍රිය කරනවා. ජීවිතේ වගේ අප්‍රිය වීම නිසා හිතට දුර්වලව මතුවලා හරි අපහසුතාවලට පත් වෙනවා. මේවා සම්බන්ධ ඉන්ද්‍රිය භාවනා හොඳට පුරුදු පුහුණු කරපු කෙනෙකුට මම කිව්වා ප්‍රිය දේ අප්‍රිය විදිහට දකින්න පුළුවන්, අප්‍රිය දේ ප්‍රිය විදිහට දකින්න පුළුවන් වන්න, අප්‍රිය දේ අප්‍රිය විදිහට දකින්න පුළුවන්, ප්‍රිය දේ ප්‍රිය විදිහට දකින්න පුළුවන්. මේ හිත තමන්ට ඕන විදිහට හසුරවන්න. ඒ කියන්නේ දැන් අපි ධ්‍යානයක් වුණත් වසීකృత කරගන්න පුළුවන් පින්වත්නි මේ තමන්ට අවශ්‍ය වෙලාවට සමාධියට සමවදින්න ධ්‍යාන හිතට පුරුදු පුහුණු කරගන්න පුළුවන්. දැන් හැමදාම ඔබ කරන්නේ හිතට වසඟ වෙනවානේ. හිතට ඕන දේ ඔබ කරනවා. එහෙම නැමේ හිත ඔබට වසඟ කරගන්න. ඒ කියන්නේ ඔබට ඕන දේ කරන්න හිත පුරුදු කරගන්න ඕනේ. ඔබ හිතේ සේවකයා වෙන්නේ නැතුව සිත ඔබගේ සේවකයා බවට පත් කරගන්න ඕනේ. දැන් අපිට ඕන විදිහට හිත තියාගන්න බෑ කියලා කියන්නේ ඒ අනාත්ම ස්වභාවය ගැන නෙවෙයි මෙතන කතා කරන්නේ. දැන් මේක හරියට තේරුම් ගන්න. අපි හිතමු ඔබ මෙන්න මේ මොහොතේ මේ අකුසලය දුරු කරන්න වෑයම් කරන්න ඕනේ කියලා ඒ වෙනුවෙන් හිත හසුරනවා නම් අනේ බෑ හිත අපිට ඕන විදිහට තියාගන්න බෑ. මට ඔතන වීරිය කරන්න ඕනේ කියලා හිතුණාට හිත එහෙම කරන්නේ නැහැ. හිත මට ඕන විදිහට වැඩ කරන්නේ නැහැ කියලා හිතට ඕන විදිහට එතන කරපු දෙන් ඔන්න ඔහි අකුසලී තීච්ච දෙන් හිත ඒක දියුණු කරනවා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. හිතේ ඒක කරයි. ඈ ඒ වෙලාවේ තරහක් ආව නම් හිතට හිතුනොත් එහෙම මේ මිනිහා මරලා දාන්න ඕනේ කියලා මට ඕන විදිහට හිත හසුරවන්න බෑ. හිත ඉතින් ඒ මනුස්සයව මරලා දායි. එහෙම හිතට වසඟ වෙනවයි කියන එකෙන් ප්‍රතිවිරුද්ධව හිත පාලනය කරන්න, හිත හසුරවන්න කියන එක තමයි අපි ඔතන ප්‍රිය අප්‍රිය කතාවෙදි කිව්ව ඉන්ද්‍රිය භාවනාව කරන කෙනා හිතට වසඟ නැතුව හිත තමන්ට ඕන විදිහට හසුරවන්න දක්ෂ වෙනවා. ඉතින් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියන හරි වටින සූත්‍රයක්, මජ්ක්‍ධිම නිකායේ තියෙන ගොඩාක් විස්තරාත්මක හොඳට තේරුම් ගන්න ඕන සූත්‍රයක්. ඉතින් හෙට දැන්
කූරගල සීල භාවනා වැඩසටහනේදී උදේ 8 ඉඳලා 10 10 හමාර වෙනකම් මට අවස්ථාව තියෙනවා ඔබට ධර්මයේ කියා දෙන්න. සජීවීව ඔබට ධර්මයේ අහන්න අවස්ථාව තියෙනවා හෙට දවසේ පින්වත්නි. නමුත් කූරගලට ඇවිල්ලා ඔබට කල්යාණ මිත්‍ර ආශ්‍රය සලසගන්න හෙට වාග්ය තියෙනවා. අපි ඒ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරනකොට ඒ කල්යාණ මිත්‍රයාගේ ඇසුර ලබන කෙනා ධර්මයට අහන්න කන් යොමු කරලා ඒ අහපු ධර්ම මතක තියාගෙන ඒ ධර්මයේ නුවණින් විමස විමසා ධම්මනිජානක්ඛන්ති ඇති කරගෙන එතනින් එහාට කැමැත්ත වීරිය තුල මේ හිතට යවාසි කරන භාවනාමය ඥාන ආදී අවබෝධයේ දියුණු තියුණු කරගන්න ඔබට පින්වත්නි මේ net fm ඔස්සේ ලබා දෙන කල්යාණ මිත්‍ර සේවනයම හොඳටම ප්‍රමාණවත් වුණනම් ඕනකම තියෙන කෙනාට. ඉතින් අපි අද මේ කතා කරපු දේශනාවත් ඔබේ ජීවිතයට ඒ අවබෝධය ඇති කරවන්න අයන්නේ සිට ශ්‍රද්ධාව ඇති වෙච්ච තැන ඉඳලා නිවන දක්වාම යා යුතු මාර්ගයේ ඉතාම පැහැදිලිව පිළිවෙලට පෙන්වලා දුන්න උතුම් වැඩපිළිවෙලක් අනුපොබ්බ කිරියා අනුපොබ්බ පටිපදා අනුපූර්ව පිළිවෙලට පෙන්වා දීමක් මේ උතුම් බුද්ධ වචනීය දේශනාව ඔස්සේ තියෙන්නේ විස්තර කරලා. අපි කතා කරේ චංකි සූත්‍රය ඇසුරු කරගෙනයි. ඔබට ආයෙත් සිහිපත් කරලා දෙනව මොනවද මේ කතා කරේ. පළවෙනි කරුණු කරුණු 12ක් ඔක්කොම කතා කරා. පළවෙනි කරුණු සද්ධා ජාත උපසංකමති. ශ්‍රද්ධා විපදිච්ච කෙනා කල්යාණ මිත්‍රය කරා යනෝ උපසංකමන්තෝ පෛරුපාසති. කල්යාණ මිත්‍රයා ඇසුරු කරනවා ගිහිල්ලා. පෛරුපාසන්තෝ සෝතං ඕදහති. කල්යාණ මිත්‍රයා ඇසුරු කරමින් කල්යාණ මිත්‍රයාට හොඳට ඇහුම්කන් දෙනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති. හොඳට ඇහුම්කන් දෙන කෙනා ධර්මය අහනවා. සුත්වා ධම්මං ධාරේති. ඒ අහපු ධර්මය දරා ගන්නවා, මතක තියා ගන්නවා. දතානං ධම්මානං අත්තං උපපරික්කති. දරාගත් ධර්මයේ අර්ථ නුවණින් විමසා බලනවා. අත්තං උපපරික්කතෝ ධම්මානිජ්ජානං කමන්ති. අර්ථ නුවණින් විමසද්දී ඒ ධර්මයන් හොඳට නුවණින් වැටහෙන්න පටන් ගන්නවා. ධම්මනිජ්ජානක්ඛන්තියා සති චන්தோ ජායති. ධර්මයේ හොඳට නුවණින් වැටහෙන්න පටන් ගන්නකොට ධර්මයේ හැසිරෙන ආශාවක් ඇති වෙනවා. චන්ද ජාතු උස්සහති. එයාට ඒ ආසාව ඇති වෙනකොට වීරිය එනවා, උත්සාහයක් එනවා. උස්සහිත්වා තුල ඇති. ඒ විදිහට උත්සාහයෙන් වීරියෙන් කටයුතු කරද්දී තුලණය කරනවා, ගලපල බලනවා. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ගලප ගලප බලන තුලෙයිත්වා පදහති. ගලප ගලප බලද්දී බලවත් විදිහට වීරිය ඇති කරගන්නවා. පදන් වීරිය ඇති කරගන්නවා. ඒ වීරිය ඇති කරගෙන අවබෝධක් ඥානය තුල සාක්ෂාත් කරනෝ ඒ පරම සත්‍ය අත්දැකීම, චතුරාර්ය සත්‍ය අත්දකිනෝ. පහිතත්තු සමානෝ කායේන චේව පරම සත්‍යං සච්චිකරෝති කිවේක. කාය ජීවිත දෙකේ අපේක්ෂාව අත්හැරලා ධර්මයේ හැසිරෙද්දී එයාට පරම සත්‍ය තමාතුලින්ම සාක්ෂාත් කරගන්න ලැබෙනවා. මේක තමාතුලින්. ඒ ආයතනයන්ගේ හටගැනීම දකින්නේ තමාතුලින්. ඒ ස්කන්ධයන්ගේ හටගැනීම දකින්නේ තමාතුලින්. ධාතුන්ගේ නාම රූපයන්ගේ ඇත්ත తత్వෙ දකින්නේ තමාතුලින්. තමන්ට පින්වත් මේ ගෞතම බුද්ධ ශාසනයෙම ඒ අවබෝධ ඥාන ඇති කරගන්න භාග්‍ය ලැබෙන බලන්න ශ්‍රද්ධාව ඉඳලා ඊටාම පිළිවෙලකට බුදුරජාණන්සේ ක්‍රමක්‍රමයෙන් මේ නිවන් මඟ වැඩෙන හැටි අවබෝධය ඇති කරගන්න තියෙන හැටි පෙන්වලා දුන්නේ. ඉතින් මේ ඔබට පෙන්වා දෙන චංකි සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ වදාළ ඒ කරුණු 12 ඔබේ ජීවිතේ මේ මුළු චංකි සූත්‍රය නෙමෙයි, චංකි සූත්‍රය ඊටාම පොඩි කොටසක් අපි මේ කතා කරේ පැයක් තුල. ඒ වටිනා වැඩපිළිවෙල ඔබේ ජීවිතය තුල පරිපූර්ණ කරගන්න මේ ජීවිතේදීම වාග්ය ලැබේවා කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා හැම දිනාටම. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවේ දායකත්වයේ පින්වත්නි 154-5 ෆාම්වත්ත කඩුගන්නාවේ පදිංචි ජනිත් ඉලංගකෝන් මහත්මයාගේ අප්‍රේල් මාසෙ 10 වෙනි දිනට ඉදලා තියෙන උපන්දිනය වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන උපේක්ෂා වනසිංහ මහත්මියගේ මාර්තු 22 වෙනිදාට ඉදලා තියෙන උපන්දිනය වෙනුවෙන් ඔවුන්ට නිදුක් නිරෝගී භාවය සහ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ ධර්ම දානයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙනයි දායකත්වයට එකතු වෙන්නේ. ඔවුන් දෙපළගේ නමින් සංසාරගත මියගිය සියලුම පරලෝකගත ඥාතීන්ටත්
සියලු හිතමිත්‍රාදීන්ටත් පුණ්‍යානුමෝදනා කිරීම අරමුණු කරගෙන තියෙනවා. සුජීවත්ව සිටින තමන්ගේ දෙමව්පියන්ට, ඥාති හිතමිත්‍රාදීන්ට, ගුරුවරුන්ට, සියලු ලෝකවාසීන්ට නිදුක් නිරෝගී භාවය, චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තිබෙනවා. ඉතින් උපන් දිනයේ දෙච්ච පින්වත් ජනිත් ඉලංගකෝන් මහත්මයාටත්, එම බිරිඳ උපේක්ෂා වනසිංහ මහත්මියටත් අපි ආශිර්වාද කරනවා හදවතින්ම. මාර්තු 22 වැනිදාට යෙදිලා තිබුණ උපේක්ෂා වනසිංහ මහත්මියගේ ජන්මදිනය සහ අප්‍රේල් 10 වැනිදාට යෙදෙන ජනිත් ඉලංගකෝන් මහත්මයාගේ ජන්මදිනයයි අද මේ දේශනාවේ දායකත්වය දරන්නට මූලිකම අරමුණ කරගෙන තියෙන්නේ. ඇත්තන් නිරෝගී සුවය වගේම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් මේ හැම පිනක්ම හේතු වේවා කියලා පින්සිතින් සිහිපත් කරගෙන තියෙනවා. ඒ සත් ප්‍රාර්ථනායි පරිද්දින්ව සඵල වෙත්වා කියලා අපි මෙත්සිතින් ආශිර්වාද කරනවා ජනිත් මහත්මයාට සහ උපේක්ෂා මහත්මියටත්, ඒ පවුලේ සුජීවත්ව සිටින දෙමව්පියන් ඇතුළු ඥාති හිත මිත්‍ර ගුරුවර ලෝකවාසී සියලු සෑම දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ ඉක්මන් වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වත්නි, දෙවියෝත් සතුටින් මේ පින් අනුමෝදන් වෙලා දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා සාදු කියන්න. සංසාරගත සිහිපත් වෙන නොවන සියලු මේගේ ඥාතියොත් මෙපින් බලෙන් පරලොව සැනසෙත්වා කියලා සාදු කියන්න. ඒ වගේම නෙත් FM නාලිකාවේ පින්වත් අධිපතිතුමන්, ප්‍රධාන විධායක නිලධාරීතුමන් සහ අපේ වර්ණ මහත්මයතුළු කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් අපි මෙත්සිතින් ආශිර්වාද කරනවා. සියලුම දෙනාට උතුම් ගෞතම බුදු සසුනේම චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් කරගන්නට මේ හැම පිනක්ම හේතු ආසනා වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදාති. සාදු සාදු සාදු. අපේ හිතට ධර්මය බොහොම සමීප ලෙසින් දායාද කරන පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ, උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් විරාමයක් ලබා අප තවත් දහම් කාරණා සෙනසුරාදා සිටින තසුපෙන් ඔබට සමීප කරනවා. රැඳෙන්න net සමග සිටින තසුපෝ සමග. අයිබෝවන්, අපේ නැවතත් සෙනසුරාදා සිටින තසුපුව ධර්ම සාකච්ඡාව සමගයි සම්බන්ධ වන්නේ. අද දවස තුරදී මම හිතන්නේ දේශනාවක් තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බොහොම සමීපලෙසින් දෙනු දේශනාවක් ඔබ ශ්‍රවණය කළේ චාංකි සූත්‍රය අසුර කොටගෙන මේ ධර්ම දේශනාව අහගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ කොතරම් මේ ධර්මයේ මිනිසුන්ට, දායකයන්ට, ශ්‍රාවකයන්ට ලං කරන්නට උත්සාහ කරලා තිබෙනවාද කියන කාරණේ පැහැදිලි වෙනවා. එක් තැනකින් හෝ මගහැරනවා නම් තවත් තැනකින් ඒ සඳහා විසඳුමක්, මේ ධර්මයෙන් ඈත් වෙන්නට එපායි කියන පණිවිඩය තමයි මේ තුර ගැප් වෙලා තියෙන්නේ කියලා මට හැඟෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ධර්මයට ප්‍රිය, ධර්මයට කැමති ශ්‍රාවක ඔබට කොතරම් ධර්මය ඇහුවත් පා නොවනවා වගේම කොච්චර ධර්මය ඇහුවත් එක තැන ඉදීමේ වැඩකුත් නැහැ. මේක අවබෝධ කරගැනීමට උත්සාහ දැරිය යුතුයි කියන කාරණය මනා ලෙස පැහැදිලි වුණා මේ දේශනාව අහන් ඉන්නකොට. තැනක අපි හිර වෙන, තව තැනක නවතිනවා, එතනින් එහාට යන්නටයි උත්සාහ දැරිය යුත්තේ. දැන් අපි අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරපු දේශනාව හොඳින්ම අහගෙන ඉන්නකොට දැනුණ අපි මුල් කාරණා පහ තුලට හරි ඉක්මනින් එනවා, ඒ තුල රැඳෙනවා. හැබැයි ඉතින් එහාට යන්න තමයි බොහෝ වෙලාවට අතපසු වෙන්නේ. මේ ඇසුරේම අපිට සාකච්ඡාව ගොඩනගන්නට පුළුවන් පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව සෙනසුරාදා සිටින තසොපි ධර්ම සාකච්ඡාවට නැවත වාරයක් බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනු ලබන අවසර ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, එතනම අද සාකච්ඡාවේ ආරම්භය ලබා ගනිමු. අපිට අර මුල් කාරණා හතරට ප්‍රධාන වශයෙන් මෙනෝ පස්වෙනි කාරණාවටත් යමු වෙන අය ඉන්නවා. හැබැයි එන් එහාට යන ස්වභාවය තමයි, කියන්නේ මෙය තමා තුළින් අද්දක අවබෝධය කරා යන්නට සූදානම් වන පිරිස තමයි බොහෝ වෙලාවට අඩු බවක් දකින්නේ. ඒ නිසා වෙන්නට ඇති මං හිතන්නේ සමාජයේ වර්තමානයේදී ධර්මය අවබෝධ කරගත් අය හීන ස්වභාවය නැත අඩු ස්වභාවයක් දකින්නේ. මෙතනට එන්නට, කියන්නේ මුල් කාරණා ටිකට එන්නටත් ඉන්නහාට යන්නටත් අපේ අය නැත්නම් අපේ බෞද්ධ ජනතාව අපොහොසත් වෙලා තියෙන්නේ ඇයි කියලා බොහන්සේට දැනෙනවද, හැඟෙනවද, සහ ඒ සඳහා අපි උත්සාහ දරිය යුත්තේ කුමන ආකාරයෙන්ද අපේ හැමදෙරෝනේ? ඔව් අරුණ, දැන් අපි බුද්ධ කාලේ බැලුවොත් ඒ කාලේ විශේෂයෙන්ම අවබෝධ කරපොත්තමයෝ නිරන්තරයෙන් මුණ ගැහෙනවා ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයන්. එතකොට එවැනි උත්තමයෝ ඇසුරු කරන හැම තැනකදීම ඒ ඇත්තන් ඒ ආපු ගමන්මක සමහරලාට අපිතුම් රහතන් වහන්සේ නම දට රහතන් වහන්සේ අරහත්වට ආපු ගමන්මග ගැන උන්වහන්සේ නිතරම අවවාද කරන
අනුශාසනා කරන උදව් කරන අයට කියා දෙනවා. එතකොට අනාගාමී ශ්‍රාවකයෝ, සෝවාන් වෙච්ච ශ්‍රාවකයෝ, සකදාගාම ශ්‍රාවකයෝ බොහෝ ඇසුරු කරන්න භාග්‍ය ලැබුණ බුද්ධ කාලේ මේ අපි කතා කරපු අයන්නෙන් පටන් ගන්න අය. එතකොට ඒ හැම වෙලාවෙම ඔය කියන කල්යාණ මිත්‍ර සේවනේ වරුණ මේ නිසි ධර්මයේ තුල හිත නිතර පිහිටව ගන්න ඕන තැනට ඒ අවාදන ශාසනා හැමතිස්සෙම ලැබුණා. දැන් වර්තමානයේ වෙන්නේ අපේ බොහෝ දෙනා ඉන්නේ නිකෙලස් රහතන් වහන්සේ නමක් සමහරට ජීවිතේට ඇස් දෙකට දැකපු නැති වගේ යුගයක. රහතන් වහන්සේලා නැහැ කියන එක නෙමෙයි එතනින් කියන්නේ. සමහරලාට කෙනෙක් ජීවිතේට හැට දැකලා නැතුව මැරිලා යනවා. හරි. එතකොට දැන් බුද්ධ කාලේ ඕනතරම් දන්පැන් පූජා කරන රහතන් වහන්සේලාට. එතකොට අපි වර්තමානයේ නම් ඒ වගේ කෙලෙස් සහිත අය ඇසුරු කරන නිසා නිකෙලෙස් උත්තමයන් බහුතරයක් තියා එක නමක් දෙනමකත් ජීවිතේට ඇසුරු කරන්න භාග්ය සමහරලාට ලැබෙන්නේ නැතුව කෙලෙස් සහිත අයම ඇසුරු කරනකොට සිද්ධ වෙන්නේ මොකද්ද වරුණ? ඒ කෙලෙස් සහිත කෙනෙකුගේ කෙලෙස් සහිත කතා බහත් අපිට ඔය ධර්ම කතා බහ අතරේ ඇහෙයි. හරි. එතන දැන් අපි ගත්තම පැවිදි ජීවිතය තුළ මේ පුද්ගලිකව මම මගේ දිහා බැලුවොත් අපිටත් සමහරලාවට අවාදන ශාසනා දුන්න වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ධර්මයෙන් අවාදන ශාසනා කරන අතරේ උන්වහන්සේලාගේ අර කෙලෙස් සහිත ස්වභාවය ඔස්සේ එන විවිධ මේ වැඩපිළිවෙල වලට අපේ අවධානය යොමු කරනවා. ඉතින් දැන් අපි අන්න එතනදී බුද්ධ කාලයේ ශ්‍රාවකයෙක් ධම්මනිජානකන්තියට වහා එන්න තියෙන අවස්ථාව වර්තමානයේ ගිලිහෙනවා මේ කල්යාණ මිත්‍රත්වයේම තියෙන යම්කිසි දුර්වලකමක්. ඒකයි අපි දැන් මෙතෙන්ද කිව්වේ කල්යාණ මිත්‍රත්වය තමයි පදනම. එතන ශ්‍රද්ධාවත් එක්ක ඇති කරගන්න කල්යාණ මිත්‍රයාගේ ඇසුරෙන් මේ මුළු කතා කරපු සමස්ත කාරණා 12ම දුවන්නේ. ඒ කොම තියෙන්නේ ඒකත් එක්ක. ඒ නිසා තමයි ආනන්ද සනසටත් බුදුරජාණන් සෝදාලේ මේ මුළු නිවන් මගම කල්යාණ මිත්‍රයා මතයි තියෙන්නේ කියලා. ඒ නිසා දැන් වර්තමානයේ අපිට පිටතම ධම්මනිජානකන්තියට යම් ප්‍රමාදයක් තියෙනවා නම් අපි තුල, ඒ කියන්නේ ධර්මය විමසීමෙන් ඇති කරගන්න වටහා ගැනීම අපිට දුර්වල නම්, ඒතර අපි හිතන්න තියෙන්නේ අපිට අර කල්යාණ මිත්‍රත්වෙ මීට වඩා තව ප්‍රබල වුණා නම්. මොකද මම හිතන්නේ නෑ වර්තමානයේ ඉන්න අය අතරේ ධම්මනිජානකන්තිය ඇති කරගන්නේ කියන්නේ මේ ස්කන්ධ ගැන, ආයතන ගැන, ධාතු ගැන වටහා ගැනීම ඇති කරගන්න බැරි තරම් දුර්වල මිනිස්සු වර්තමානයේ ඉන්නවා කියලා එහෙම කියන්න බෑ වරුණ. ඕන තරම් ඉන්නවා. ඒ අවබෝධයට පත් වෙන්න පින තියෙන අය, ඒ ආත්ම ශක්තිය, ඒකට ඕන කරන මානසික ශක්තිය තියෙන අය ඕන තරම් ඉන්නවා. ඒතර ඒ අයට එතෙන්ට එන්න ඒ අවස්ථාව මග පාදන්න මට දහනම දැනෙන්නේ කල්යාණ මිත්‍රයන්ගේ මීට වැඩිය ප්‍රබල උපකාරයක් වුණේ. හැබැයි වැඩි තියෙන්නේ ඒ කල්යාණ මිත්‍රයා වෙන කෙනත් කෙලෙස් සහිත අයගේ ඇසුරේම එයත් අමාරුවෙන් ගොඩනගාගත්තු මේ දෙයක් තමයි තව කෙනෙකුට දෙන්නේ වර්තමානයේ. දැන් අපි හිතමු මට කල්යාණ මිත්‍රත්වයේ දෙන ගුරු ස්වාමීන් වහන්සේ නමක් ගත්තොත් උන්වහන්සේට කල්යාණ මිත්‍රත්වයේ සපයගත්තේ නිකෙලෙස් උත්තමයකින් නෙමෙයිවරු. එතකොට උන්වහන්සේ ඉපමණකින් හරි මට දෙනවා නම් උපකාරයක්. මේ යුගය තුළ මට ඒකත් දුර්ලභයි. ඒකත් මට වටිනවා. එතකොට උන්වහන්සේකින් ගත්ත උපකාරය තුළ මම තව කෙනෙකුට මමත් කල්යාණ මිත්‍රත්වයක් වෙන්න ඕනේ කියලා, මිත්‍රෙක් වෙන්න ඕනේ කියලා මා තුළ ඇති වෙනවා නම් අවශ්‍යතාවය, ඒක තමයි මේ යුගයේ වෙන්න ඕනේ. ඉතින් මම කියන්නේ හැම කෙනාම තව කෙනෙකුට ධම්මනිජානකන්තියට උනන්දුව ඇති කරවන්න උත්සාහ කරන්න ඕනේ. අපි කාටවත් මට රහතන් වහන්සේ නමක් වශයෙන් තව කෙනෙකුට කල්යාණ මිත්‍රත්වයේ සපයන්න බැරි නම් අඩතරමේ මට ධම්මනිජානකන්තියවත් මේ මොහොතේ ඇති කරගෙන තව කෙනෙකුට එතෙන්ට එන්න උදව් කරන්න පුළුවන් නම්, එතකොට මගේ ලොකු ස්වාමීන් වහන්සේලාගෙනුත් මම රහතන් වහන්සේ නමකකින් ලැබිය යුතු දේ බලාපොරොත්තු වී හිටියොත් මට කවදාවත් ඒක ලැබෙන්නේ. එතකොට මම බලන්න ඕනේ උන්වහන්සේලාගෙන් මට සමහර විට මේ ධර්මය ශ්‍රවණය කරන ටික විතරක් හරි ලැබුණා. මම ඊට වැඩිය තව පියවරක් මම යන්න ඕනේ. ඒ ගිහිල්ලා මටත් වඩා තව පියවරක් යන තව කෙනෙකුට උදව් කරන්න. කවදා හරි දවසක දැන් ඇත්තටම අපි
වර්තමානය වරුණ මේ කල්්‍යාන මිත්‍රත්වය ඊයට වඩා අද වැඩියෙන් ලබාදීමක් පැහැදිලිව පේන්න තියෙනු. ඒක අතීතෙත් එක්ක සංසන්ධනය කරල වැලුවොත්තයම පැහැදිලි වෙනසක් තියෙන වරුණ ඔබ හිතන්න දැන් මිනිස්සු මේ චතුරාරි සත්‍ය කියන්නේ මොකක්ද? කොහොමද මේ ඇයි මේ භාවනා කරන්න ඕනේ? මිනිසුන්ට භාවනාව ගැන පැහැදිලි අවබෝධයකට මග ඕන තරම් දැන් හැදිලා තියෙනවා. එතකොට දැන් බවුන් පැලස්ස සංගරාවෝසෙත් අපි මේ අපි කිව්වේ අර සුගේ සතියකදී ලංකාවේ මීට පෙර භාවනා කියලා සංගරාවක් බහිවිලා තියෙනවා. හැබැයි භාවනා කියන වචනේ පාවිච්චි කරාට වරන ඒ සංගරාවේ තිබිලා තියෙන්නේ මිනිස්සුගේ රාගය අවුස්සන දේවල්. එහෙමයි. නිවන නෙමෙයි ඇවිලේ. ඕ භාවනා. හරිද? එතකොට ඒක භාවනා කියන වරන වඩනවා කියන කෙනේ. එතකොට වඩලා නැ නැත්ති නෑ. හැබැයි වඩලා තියෙන්නේ හිත නෙමෙයි රාගය. ආ රාගය අකුසලේම. ඕ රාගයේ වඩන භාවනා. ඉතින් අපි මේ පළවෙනි වතාවට තමයි භාවනාවටම වෙන් වෙච්ච සති පුහුණුවටම වෙන් වෙච්ච සංගරාවක් විදිහට මේ බවුන් පැලස සංගරාවනිකුත් කරේ. එතකොට ඇටග ඇටමාලයක් තියාගෙන අර නවගුණ මාලයක් තියාගෙන ගැනගෙන ඕක තමයි භාවනාව කියලා හිතන් හිටපු මිනිස්සුනේ අතීත හිටී ගොඩක් භාවනා කරපු අය අතරේ වරුණ. ඔබට මතක ඇති භාවනා කරනවා කියන පිරිසක් ආරංචි වුණොත් කොහේ හරි ඇටමාලයක් අතේ තියෙනවා. එහෙම තමයි භාවනා කරන කෙනා නේ. එතකොට සාමාන්‍ය මිනිස්සු අතරේ ගොවිතැන් බත් කරගෙන අඹදරුව බලාගෙන මේ ගව පාලනයක් කරගෙන ඒ හැසිරෙන ජීවිතය ඇතුළේ භාවනා කරන පරිසරයක් කියන එක අපිට බොහොම අඩුවෙන් තමයි දකින්න අහන් ලැබුණේ. අතීත මේ පරපුර ඇතුළේ බලනකොට මේ මේ මෑත අතීතී. එතකොට යම්කිසි විකාශනයක් වෙලා තියෙනවා මේ වෙනකොට. ඒ හිටපු තැනින් කල්යාණ මිත්‍රත්වය ඊට වඩා ගැඹුරින් දැන් දැන් ලැබිලා තියෙනවා. එතකොට හරියට බැලුවොත් නිවැරදි ධර්මාශ්‍රවණයක්වත් අතීතේ ලැබිලා නැහැ. නිකන් ඔය බණමඩුවකට එකතු වෙලා මොන හරි බණ කතාවක් කියලා දුන්නා, ජාතක කතාවක් කියලා දුන්නා. එතකොට ඒ ජාතක කතාවෙන් මොකක් හරි එක්කෝ මොන හරි ගන්න තියෙන ආදර්ශයක්, කෙලෙහි ගුණ සැලකීම, ජීවිත ආදර්ශයක්. ඔව් මොන හරි ආදර්ශයක් ගත්තත් ඔච්චරනේ. එතකොට වරුණ ඕක ඉතින් අද බැලුවොත් එහෙම සමහර නාට්‍යවලිනුත් ඕක කරනවා. හරිද? සමහර ලාට ගීතෙකුනුත් ඕක කරනවා. මොන හරි මේ ගුණධර්ම වඩන්න පණිවිඩයක් දෙනවා. ඉතින් ඒකට බුද්ධ ශාසනයක් ඕනේද? ඒ වගේ කතාවක් ඔස්සේ ජීවිතේ ගොඩනගා ගන්න ආදර්ශයක් දෙන්න කියන එකට නම් කල්ප ගාන පෙරම්පුරාගෙන බුදුවරු උපදින්නේ. එච්චර කැපකිරීමක් කරන්න ඕනේද බුදුවරුන්ට? ඔයතර බුද්ධත්වයට පත් වෙන ඔච්චර කාලය පෙරම් පුරන්න ඕනේද? ඕවාගේ දෙයක් කරන්න. ඒක මේ සාමාන්‍ය ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්ටත් කරන්න පුළුවන් දෙයක් නං. ඉතින් අපි බැලුවොත් බුදුවරු පහළ වෙච්ච අරමුණවත් ඇහිච්ච නැතිකොට එහෙනම් සද්ධර්ම ශ්‍රවණි ලැබිලත් නැහැ කියන කෙනෙක් තේරුම වරුණ මේ කියන ඉතිහාසෙ. එතකොට එහෙම තැනකින් මේ වෙනකොට අපිට සද්ධර්ම ශ්‍රවණි හරි දැන් හරියට ලැබෙනවා. එහෙනම් එක ස්ටෙප් එකක් හරි ඉස්සරහට ඇවිල්ලා. එතකොට දැන් අපි මේ සිත්නෙත් අසපුවාරහා මේ පණිවිඩේ දෙන්නේ දැන් ඔබට ධම්මනිජානකන්තිය කියලා ධර්ම ශ්‍රවණයෙන් පස්සේ තව ස්ටෙප් තියෙනවා කියලා එකක් පෙන්වනවා දැන් මෙතන. එතකොට අපි මේ කල්යාණ මිත්‍රත්වයෙන් අර ඉන්න තැනින් තව ඔසවා දීමක් අපි කරනවා. එතකොට ධම්මනිජානකන්තියට කියන ස්ටෙප් එකට ආවට පස්සේ අන්න එතෙන්දී ඒ ධම්මනිජානකන්තියට පත් වෙන අය ආයෙත් කල්යාණ මිත්‍රත්වයෙන් උදව් කරයි ඊළඟ අයට මේක තුලණය කරගන්න නේ. එතකොට ශ්‍රුතමේ ඥානෙ හරියට දැන් ධර්ම ශ්‍රවණයෙන් එහාට ගිහිලා ශ්‍රුතමේ ඥානෙ හරියට හදාගමු කියලා තැන අපි හඬ නගලා එතෙන්ට අපි යන්න උත්සාහ කරමින් අපිත් එක්ක ඉන්න ශ්‍රාවකයොත් එතෙන්ට ගන්න උත්සාහ කරපු දාට එතනින් එහාට අපිට බලාපොරොත්තු තැගේ භාවනාමය ඥානෙට තුලනය කරන තැනට යන තැන. ඉතින් මං මේ පැහැදිලිව මේ ප්‍රශ්න ඔය විදිහට තේරුම් අරගෙනයි වරුණ අපි මේ ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙල තුළ ශ්‍රාවකයන්ට උපකාර කරන්නේ. අපිට වර්තමානයේ රහතුන් හැම තැනම ඇසුරු කර කර රහතුන්ගෙන් අනුශාසනා ලබ ලබ ඒ මඟ පෙන්වීම නොලැබිච්ච යුගයක අර හරියට කිව්වොත් එහෙම ගස් නැති කැලේ වෙඳුරු ගහත් ගහක් වගේ මේ යුගය තුළ මේ විදිහට කරන්න තියනවා කියලා පණිවිඩය ලැබෙන ධර්මය ලැබීමම පවා ලොකු දෙයක් වරුණා. එහෙමයි සර්. මම හිතන්නේ අවශ්‍යම දෙයක් එහෙමයි.
බවන් පැලස් ඔබහන්සේ ඉදි කරන්නට යෙදුනෙත් ඔය අපේක්ෂාව ඇතුවමයි. මොකද මිනිස්සුනට සමාජයේ ජීවත් වෙන අයට ඕනේ තරම් යහළුවෝ ඉන්නවා, මිත්‍රයෝ ඉන්නවා. හැබැයි කල්යාණ මිත්‍රයෝ බොහෝ වෙලාට අඩුයි. මට දැන් ඔබහන්සේගේ අනුශාසනාව තුළ තවත් පැහැදිලි වුණ මේ දරුණ කාරණාවක් තමයි සයන්හස, අපි බෞද්ධ අතරත් දැන් ඔය ධර්මයට යොමු වුණ අය අතරත්, ඒකෙන් ධර්මයට යොමු වුණා නම් එහෙම වෙන එකක් නැහැ. හැබැයි බොහෝ වෙලාවට පන්සලේදී දකින්න, භාවනා වැඩසටහනකදී දකින්න, සමාජයේ ධර්මය ගැන වැඩිපුර කතා කරන සමහර අවස්ථාවලදී අපි දකිනවා ඔවුන් කැමති නැහැ තව කෙනෙක් ඒ තත්වයට එනවට. ඔවුන් තුල තිබෙනවා යම් ආකාරයකට ගුරු මුෂ්ටිය වගේ තියාගෙන මම ඉහෙලින් ඉන්න ඕනා, මම එහෙම වැජඹෙන කෙනෙක් කිය කියන අර්ථිනේක මම ඇතැම් වෙලාවට සෝනහස බෞද්ධ ශ්‍රාවක පිරිස තුලත් දකිනවා. මේ ගිහියන්ගේ පැත්තෙන් අනිත් පැත්තෙන් භික්ෂුන් වහන්සේලා අතරත් අපිට ඇතැම් විට දකින්නට ලැබෙනවා. මම තමයි ඒ කාරණාව හරියටම දන්නේ, මම හඳුනාගෙන තිබෙන්නේ. මේ තව ස්වාමීන් වහන්සේලා ගැන කිව්වහම සමහරලාට ප්‍රතික්ෂේප කරනවා, නේ වැඩක් නැහැ ඒව ගැන කතා කරලා කියලා. මේ අපි ඍජුව කතා කළොත් දැන් ඔන්න ඔය මට්ටම ස්වාමීන් වහන්සේ. එතකොට අපි කල්යාණ මිත්‍ර සම්පත්තිය හා සසඳා බලන කල හරි ගැටලුවක් අපට. ඒ කියන්නේ තමන් තුළ වැඩුණු ගුණධර්මයන් හඳුනාගෙන ධර්මයට ලං වුණ කෙනෙක්, එයා අපිට ඇසුරු කළ යුතු කෙනෙක් කියලා අපි තෝරාගෙන යනකොට ඔතනදී හරි ප්‍රශ්නයක් එනවා. තමන් පළවෙනි තැන ඉඳලා දෙවෙනි තැන දාලා තමයි බොහෝ වෙලාවට කටයුතු කරන්නේ. මේක ධර්මය අවබෝධ කරගත්තු ධර්ම මඟ නියැලෙන කෙනෙකුට හානියක්ද නැත්නම් ඔවුන් විසින් නොකළ යුතු දෙයක්ද? වර්ණ ඇත්තටම ඕක තමයි මම කිව්වේ. අර අපිට අනුශාසනා දෙන කල්යාණ මිත්‍රයා මේ බුද්ධ කාලේ වගේ නිකලෙස් උත්තමයෝ නෙවෙයිනි. එතකොට දැන් මේ තමා තුළ තියෙන අකුසලයක්, තමන් සමහර විට කෙලෙස් සහිතව කරන ප්‍රකාශයක්, කෙලෙස් සහිතව දෙන අවවාද අනුශාසනාවල දුර්වලකමක් තියෙනවා කියලා දකින්නත් සතිය ඕනේ වරුණ. එතකොට සමහර විට ඒ සතිය ඒ මොහොතේ උන්වහන්සේ තුළ ඇති වෙලා නැතුව කවදා හරි දවසක ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වෙච්ච දාට තේරෙනවා මම අතෙන්දි මේ වගේ දෙයක් කිව්වේ මෙහෙම, එහෙනම් මෙතන කෙලෙස් සහිතව මට මෙතන මාන්න තිබිලා තියෙනවා, මට මෙතන යම් කිසි විදිහකට තමා හුවා දැක්වීමක් තිබිලා තියෙනවා. එහෙම තමන්ට ඒක දකින්න හෝ සතියක් ඇති වෙලා නැති තැන ඒ කෙලෙස් සහිතව දෙන අවවාද අනුශාසනා නිසා තමයි මං කිව්වේ අපිට මේ පියවරෙන් පියවර ඉස්සරහට යන එකේ දුර්වලකම් තියෙන එවැනි කල්යාණ මිත්‍රත්වයක් එක්ක යන්න වෙන නිසා. එතකොට දැන් රහතන් වහන්සේ නමක් හිටිය තේම රහතන් වහන්සේ අතින් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් දැන් මෙතෙන්දි දකින්න තියෙන දේ තමයි, හැබැයි උන්වහන්සේ එහෙම හරි තමන්ව මතු කරගනිමින් හෝ මේ ධර්මයේ දෙන්න උත්සාහ කරන්නේ උන්වහන්සේටත් ඊට උඩින් ලැබිලා තියෙන රහතන් වහන්සේ නමකගේ උපදෙස් නෙමෙයිනේ වරුණ. එතකොට ඒ දැන් රහතන් වහන්සේ නමකගෙන් උපදෙස් අරන් රහතන් වහන්සේ නමකගේ ඇසුරේ හැදිලා වැඩිලා අද ඔය විදියට හැසිරෙනවා නම් අන්න අපිට හිතන්න තියෙනවා මේ උන්වහන්සේ ගත යුතු දේ අරගෙන නැහැ. එතකොට දැන් මේ යුගයේ මම මේ හරිම සාධාරණ විදියට මේ යුගයේ තියෙන පරම தත්ත්ව තේරුම් අරන් මම මේ කතා කරන්නේ. එතකොට අපි දකින්න ඕනේ අපේට කල්යාණ මිත්‍රත්වයෙන් අනුශාසනා කරන ස්වාමීන් වහන්සේ නමක්. සමහර විට උන්වහන්සේගේ දේශනාව හොඳට උන්වහන්සේ අර්ථ දක්වලා විග්‍රහ කරනවා. හැබැයි ඒක අතර උන්වහන්සේ තමන්ව හොවා දක්වගෙන අනිත් ස්වාමීන් වහන්සේලා යම් කිසි දෙයක් මම ඔබ දන්නවා මං අකමැතිම දෙයක් ඕක. මේ තව අපි 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 ඇසුරේ ඉන්න මේ ධර්මවාදී කල්යාණ මිත්‍රයන් වහන්සේලාව කිතරම් අගය කරලා උන්වහන්සේලාගේ ඇසුර තමන්ගේ ධර්මය අහන තමන් කියාදෙන දේශනාව අහන ශ්‍රාවකයන්වත් අර අනිකුත් සියලුම ධර්මවාදී භික්ෂූන්ට යොමු කරවන එකට ප්‍රිය කරන භික්ෂුවක් නේ මම. හැබැයි මං ඒක එතෙන්දි කළාට මට දැන් මේ හැමතැනකදීම මම බලනවා තව සන්නස නමක් ඒක කරේ නැහැ කියලා. අපි හිතමු සමහර සන්නසලා ඉන්නවා මගේ දේශන විතරයි මේ මෙතන මේ වැදගත් කියන එක නොකියා හරි හොහා දක්වන අවස්ථා තියෙන. සමහර සංසල එකේ කියන අවස්ථාවක් තියෙනවා. වෙන කිසිම දේශනයක් අහන්න එපා කියන තැනට තමන්ගේ ශ්‍රාවකයෝ හදන්න පුළුවන්. හැබැයි වරුණ එහෙම හදමින් හරි උන්වහන්සේ මේ විදිහට මට යම් කිසි උපකාරයක් කරනවා නම් මම ඒකේ තවදුරට අඩුපාඩු හොය හොය හිටියා කියලා මට මේ ඉන් තියෙන යුගයේ තුල උන්වහන්සේලා වගේ අයත් ලොකු දෙයක් මේ යුගයේ තුල. දැන් ලෝකේ කෝටි 700 ගානක් අතරේ එහෙම හුවා දක්වගෙන හරි මේ සද්ධර්මය කියා දෙන්න ඉන්නේ ඔච්චරයිනේ කියලා දකිනවන්නම්. එතකොට වරුණ
මේ දැන් තමා තුළ තියෙන ගුණයක් තව සයින්ස නමක් තුළ නැතිවුණ ගමන් තමන්ට ඔන්න ඒ සයින්හන්ස කියෙන එන්න පුළුවන් මේ සයින්හන්සගේ අනුශාසනා පැත්තකින් තියන්න ඕනි කියලා. එතෙන්ට යන්න ඇතිවෙන්න නම් අපි බලන්න ඕනේ අනේ මේ ඉන්න අතලොස්සක් වූ මේ උතුම් කල්්‍යාණ මිත්‍ර ධර්මය මතු කරන ස්වාමීන් වහන්සේලා ටික අපිට වටිනෝ. උන්වහන්සේලා රහතුන්ගෙන් නෙමෙයි උපදේශකත්ති කියලා බලන්න ඕනේ. උන්වහන්සේලාට අවවාද අනුශාසනා දුන්නේ රහතන් වහන්සේලා නෙමෙයි. අද උන්වහන්සේලා යම්කිසි විදිහයකට තමන්ට තමාව දකින්න තියෙන සතියේ මධිකමකට තියෙන දුර්වලතාවය හෙට උන්වහන්සේ හදාගනි. හෙට උන්වහන්සේට සතිය පිහිටයි. ඒ සතිය පිහිටියට පස්සේ උන්වහන්සේ දුර්වලකම දකි. ඉතින් ඒක හින්දා අපි රහතන් වහන්සේ නමක් තුලින් තියෙන අසේක මිල අවසන් වෙච්ච ස්වභාවයෙන් අවවාද අනුශාසනා බලාපොරොත්තු වෙන නරකයි සේක උත්තමයෙක් තුලින්. දැන් බලන්න අර ඔබට මතක ඇති අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ 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 බුද්ධ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් අතර අග්‍රම 80 මහා ශ්‍රාවකයන්ගේ බලම බලවත් භික්ෂුවක් බවට පත් වෙන තරම් අතීත පාරමිතා පාගෙන ආපු භික්ෂුවක්නේ වරුණ අනුරුද්ධ මහරහතන් වහන්සේ කියලා කියන්නේ. මේ ඒක වරුණ මේ ජීවිතයේ හේතු සකස් කරගෙන නෙමෙයිනේ අතීත ආත්ම ගණන් ඒකට හේතු සකස් කරගත් උත්තමී. හැබැයි චර 80 මහා ශ්‍රාවකයන් අතර ඉවැනි ප්‍රබල බලවත් තැනකට එන්න තරම් උන්වහන්සේගේ ඒ කියන්නේ දෙවිවරුන්ගේ පවා මේ කිත්තියවමින් උන්වහන්සේ දෙවියන් එක්ක පවා ගනුදෙනු කරමින් එච්චර කටයුතු කරද්දී ඔබට මතක ඇති උන්වහන්සේ සෝවානුත් වෙලා සකදාගාමිත් වෙලා අනාගාමිත් වෙලා ඈ දැන් එතන එතන නැවතිලා උන්වහන්සේ මොකද කරේ හැමතිස්සෙම උන්වහන්සේට තියෙනවා මට ඕන වෙලාවක හතරවෙනි ධ්‍යානෙට සමවදින්න පුළුවන් මට දෙවියන්ගේ හිත් කියවන්න පුළුවන් මට මෙහෙම පුළුවන් මෙහෙම පුළුවන් ඉතින් මේ අනාගාමිත් වෙලා හරි මාන්නය හරි එතකොට ඒ මාන්නය ඔස්සේ දැන් අනිවාර්යෙන් එහෙම මාන්නයක් අහම තව කෙනෙක් එක්ක අර මේ කියන්නේ මට මේක පුළුවන් කියන එක එන්නෙම අනිත් අය අතරේ මට මේක පුළුවන් කියන එකනේ. ඇත්තටම මේ එතකොට වරුණ අපි බැලුවොත් වර්තමානයේ අපිට අනුශාසනා කරන භික්ෂුව සමහර විට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අනාගාමීව හිටපු තැනටවත් තාම ගිහිල්ලා නැති වෙන්න පුළුවන්. හැබැයි එහෙම බැලුවම අර අනාගාමී උත්තමයොත් අර වගේ තැනක ඉදි එහෙම හැසිරුණා නම් අනේ මට මේ ධර්මයේ මේ යුගයේ මේ ඉන්න කෙලෙසහිත කෝටි 700 ගණක් අතරේ මෙහෙම හරි කියලා දෙන උත්තමය අපිට කොච්චර දුර්ලභයිද කියලා දකින්නට ඕනේ. නැත්තම් වෙන්නේ මේ අතලොස්සක් වටිනා කල්යාණ මිත්‍රත්වයේ තත ඇරගෙන ඒ කියන්නේ රහතුන් බලාපොරොත්තු වෙලා අන්තිමට අවසානයේ පෘතජ්ජනයන්ගේ ඇසුරෙන් වෙන එකයි. එහෙමයි සේනස. මට මතක් වෙන අපේ ඔය කැටවල හේමාලෝක නායක හමුදුරුවත් එක්ක මෙත්නෙත් පාමුල පටිගත කිරීම වලට නැත්නම් වැඩසටහන වලට සම්බන්ධ වෙනකොට උන්වහන්සේ මට කියන කාරණාව මතක් වුණා. ඔබවහන්සේ දේශනාව මේ අනුශාසනාව කරනකොට උන්වහන්සේ කියනවා මං ඊයරේ ගෞතම හමුදුරුවන්ගේ බණ ඇහුවා. ඒ කියන්නේ හොඳ කාරණා ටිකක් තිබ්බ මට ගන්න මේ මිනිසුන්ට කියලා දෙන්න කියලා. එහෙනම් උන්වහන්සේත් අර මේ තව ස්වාමීන් වහන්සේ නමකගේ බණ අහලා ඒ උපයෝගී කරගන්න ඇතැම් වෙලාවට තව කෙනෙකුට උපදෙස් දෙන්නට අනුශාසනා කරන්නට මේ වගේ ඒ කියන්නේ තමන්ගේ තුල ධර්මඥානය තියෙන දැන් උන්වහන්සේලාත් ඇත්තටම අවුරුදු 50 ගානක් උන්වහන්සේ ශාසන ජීවිතයට ඇවිල්ලා අත්දැකීමුත් බහුලයි ධර්මද්දරයි උන්වහන්සේ. උන්වහන්සේලාත් ඉතින් නෑ මම යම් මට්ටමක ඉන්නේ එහෙම බැලුවම ගෞතම ස්වාමීන් වහන්සේලා ගොඩක් පසුවයි ධර්මයට ආවේ එහෙම කියලා වෙන් කරන්න පුළුවන්. දැන් අපි එතන නතුන්ක තව ටිකක් මෙහෙම මෙහාට ආවොත් එහෙම දැන් ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ අභිධර්ම දේශනා බොහොම ප්‍රියව ශ්‍රවණය කරනවා සහ යගය කරනවා සහ ඒ තුලින් ගත හැකි කාරණා පිළිබඳව උන්වහන්සේ සිහිපත් කරනවා. මේ වගේ අපි ගොඩ නැගෙන්නට ඕන කොතනකින් හරි අපි ඒ උතුම් දායාදය තිරණය කරගන්නට ඕන. එහිදී මට හැඟුණ දේ අපේ ස්වාමීන් වහන්සේ අනුශාසනා කරන්නා තුලත් යම් ගුණයක් පිළිබඳව ඒ කියන්නේ අනිත් අයට අනුශාසනා කරලා ඒ තුල ඒ අය හික්මවනා වගේම තමන් තුලත් ඒ හික්මීම ඇති කර ගැනීම වටිනාකමක් තියෙනවා කියන කාරණය බොහොමස්වි මතු කරලා පින්නුයි. සහ ස්වාමීන් වහන්සේ තම දැන් සමහරු හොඳින් දැන් අපි මේ කල්යාණ මිත්‍රයෝ ගැන කතා කරපු නිසා සමහරු හොඳින් ධර්මයට ධර්මදරව ධර්ම අවබෝධ කළ හැකි අය වගේ නියම අපිට පේනවා. එහෙත් ඇතැම් ක්‍රියාවන් එක්කම මේ ඒ තැනත්තන් නැත්නම් ඒ ස්වාමීන් වහන්සේලා සමාජයට ප්‍රදර්ශනය වෙනවා උන්වහන්සේලාගේ හෝ ඒ පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන්. ඊට පස්සේ අපටත් හැගෙනවා නිසි දැනුමක් අවබෝධයක් නැහැ කියන කාරණේ උඩ පේන්න පටන් ගන්නවා.
එතකොට අපි අර කල්යාණ මිත්‍රත්වයට සුදුසුද නැද්ද කියන හඳුනාගන්න අපට එහිදී යම් හැකියාවකුත් ලැබෙනවා. හැබැයි තවත් සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා, නැත්නම් සමහර ගිහියන් ඉන්නවා ධර්මයට ලං වෙලා අපට ඒ ධර්මීය කාරණා කියා දෙන හරි නිශ්ශබ්දයි, හිතේ රඳවගෙන ඉන්නවා. අනේ මන්ද කුහකත්වයේද කියන එක මම දන්නේ නැහැ. කොහොම නමුත් අර කියන්නේ එය ප්‍රදර්ශනීය නොකරන අවස්ථාවන් තිබෙනවා. ඒක සමාජයේ පේන්නේ නැහැ. ඒ නිසාම තව කෙනෙක් ඒ පුද්ගලයා හෝ ස්වාමීන් වහන්සේ පිළිබඳව ගුණවත් ස්වාමීන් වහන්සේ නමක්, සිල්වත් ස්වාමීන් වහන්සේ නමක්, ධර්මයට ලංවිච්ච, ධර්මය අවබෝධ කරගත් ස්වාමීන් වහන්සේ නමක් කියලා ඔන්න කල්යාණ මිත්‍ර සම්පත්තියකට මඟ පාදා ගන්න උත්සාහ කරනවා. ඒ තුල එතකොට අර කොට නොපෙනෙන නිසා ඇතන් තුල ඒ ගුණධර්ම වැඩිලා නැත්නම්, ඒ ගුණධර්ම වලට සහයක් ලැබෙන්නේ නැති තැන එක පැත්තකින් අපිත් ඒ ස්වාමීන් වහන්සේට හෝ ඒ පුද්ගලයාට දෝෂාරෝපණය කර කර යන මට්ටමට වැටෙනවා. එහෙම නැත්නම් අපි අර කල්යාණ මිත්‍රත්වයේ කියලා වැරදි මඟකට වැටලා තිබෙනවා. ඒ නිසා අපි හරි සියුම්ව මේ තත්ත්වයේ තෝරා ගත යුතු තැනකට ඇවිල්ලා තිබෙනවා කියලා මට හිතෙනවා. සෝනස කොහොමද අපි මේ මිම්ම හදා ගන්න ඕන? කොහොමද අපි එහෙම හඳුනා ගන්න ඕන මේ කල්යාණ මිත්‍රත්වයකට සුදුසු? කල්යාණ මිත්‍රත්වයේ කියන කාරණේ ධර්මයත් එක්ක පදනම් වෙලා තිබිලා තිබෙන නිසා ඒ ධර්මයට යාමට මේ පිටිවහල ශක්තියක් කියලා අපි කොහොමද මේ මිම්ම හදා ගන්න ඕන පුද්ගලය හඳුනා ගන්නට ඕන ස්වාමීන් වහන්සේ? වරුණ දැන් ඔය භික්ෂුවක් උපසම්පදා වුණාට පස්සේ අවුරුදු 5ක කාලයක් ගුරු ඇසුරේ ඉන්න ඕනේ. එතකොට දැන් ඒ පැවිදි ජීවිතය තුළ අවුරුදු 5ක කාලයක් ගුරු ඇසුරේ ඉන්නකොට ඒ ගුරුවරයා මොන වගේද තෝරගන්න ඕනේ තමන්ගේ ඒ අවුරුදු 5ක කාලෙක ගුරු ඇසුර ලබන්න ඕනේ මොන වගේ ගුරුවරයෙක්ද කියන එක විනය පිටකේ එක්තරා තැනක සඳහන් වෙනවා. ඒ ගුරුවරයාට අසේක සීලය තියෙනවා. අසේක සීල කියන්නේ රහතන් වහන්සේ නමක්. සීලේ පරිපූර්ණ. ඊට පස්සේ අසේක සමාධිය තියෙනවා. එතකොට සමාධිය පරිපූර්ණයි රහතන් වහන්සේ නම. අසේක ප්‍රඥා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ආයි චතුරාර්ය සත්‍ය ගැන අවබෝධ කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. සම්පූර්ණ ප්‍රඥාව පරිපූර්ණ කරගෙන අසේක විමුක්තිය තියෙන්න ඕනේ. ඒ කියන්නේ උන්වහන්සේ චේතෝ විමුක්ති, ප්‍රඥා විමුක්ති, සියලුම විමුක්තිය සාක්ෂාත් කරපු උත්මේ කායි විමුක්තියක් තව ඉතුරු වෙලා නැහැ සාක්ෂාත් කරන්න. සියලු විමුක්තිය ලබාගෙන අසේක විමුක්ති ඥාන දර්ශනය තියෙන්න ඕනේ. එතකොට මේ කතා කරන්නේ රහතන් වහන්සේ නමක් ගැන වරුණ. එතකොට උන්න බුදුරජාණන් පෙන්න මෙන්න මේ ලක්ෂණ තියෙන ගුරුවරේ තමයි ඒ ගුරු භාවයට පත් කරගන්න ඕන ඇසුරට අවුරුදු 5ක් ඉන්න ඕනේ. දැන් අනාගාමී වෙච්ච කෙනෙක් උනත් එවැනි ගුරුවරයෙක් යටතේ අවුරුදු 5 ඉන්න ඕනේ කියනවා. එතකොට දැන් ඔබ හිතන්න වරුණ, මම ගුරුවරයෙක්, දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එහෙම බැරිතන කළ යුතු මට්ටම් පෙන්වනවා. අරක තමයි උපරිම. එතකොට දැන් මම යම්කිසි ගුරුවරයෙක් යටතේ අවුරුදු 5 වාසය කරන්න ඔය විදියට හොයන්න ගිහිල්ලා මම බලනවා මේ අනේ මේ හාමුදුරු ළඟ අසේක සීලත් මේ, අසේක සමාධිත් මේ, අසේක ප්‍රඥාත් මේ. දැන් මං අතහැරලා යන තව කොහෙට හරි. ඊට පස්සේ එතනත් බලනවා. එතනත් නෑ. තව තැනකට යනවා. එතනත් යන තැන නෑ. අන්තිමට මං ලෝකෙ වටේ ඇවිති. ලෝකෙ වටේ ඇවිදලා නෑ කියලා දකිනකොට අන්තිමට මං හිතයි වැඩක් නෑ තනියෙන් ඉන්නවා. එතකොට දැන් තනියෙන් ඉන්නවා කියලා අන්තිමට අර ඉන්න මට්ටමේ ගුරුවරයාගෙන් ගත යුතු දේත් නැතුව පිරිහිලා යන්න වෙන්නේ. ඒ නිසා වරුණ මට ආයෙත් කියන්න තියෙන ඔබ අහන ප්‍රශ්නෙට, වර්තමානයේ කල්යාණ මිත්‍රත්වය දැන් අපි කියමු යම්කිසි ස්වාමීන් වහන්සේ නමකගේ යම්කිසි දුර්වල භාවයකින් උන්වහන්සේගෙන් ලැබෙන්න ඕන කල්යාණ මිත්‍රත්වයට යම් පළුද්දක් වෙනවා. ඒ කල්යාණ මිත්‍රත්වය. හරිද? හැබැයි අපි කියමු ඒ පළුද්දක් නොවන කල්යාණ මිත්‍රයෙක් ඊට වඩා උසස් කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම් අපි එවැනි කල්යාණ මිත්‍රයෙක් කරා යන්න සුදුසුයි. හැබැයි අපිට එහෙම හොය හොය යන්න කොත්තන ගියත් අඩුපාඩු තියෙනවා නම්, මම කියන්නේ වර්තමානයේ නිකලෙස් උත්තමයෝ අපිට එහෙම හොයාගන්න දුර්ලභ නිසා මේ ඉන්න උත්තමයා තුල අපි බලාපොරොත්තු වෙන්න ඕනේ වරුණ කෙලෙස් තියනවා කියන එක. නිකලෙස් නැත්තම් කෙලෙස් තියනවා කියන එකනේ. කෙලෙස් තියනවා නම් දුර්වල තැන් තියනවා කියන එකයි. එතකොට ඒ දුර්වල තැන බල බලා හිටියොත් අර ගන්න තියෙන කල්යාණ මිත්‍රත්වෙන් කතියුදු දෙය මගහැරෙනවා. ඉතින් මේක තේරුම් ගන්න දැන් අපි ඔබ කැටවල හිමාලෝක නායක සනස ගැන කිව්වා. එතකොට අපි දන්නවා උන්වහන්සේ සංඝ පීත්‍රවරයෙක් වශයෙන් උන්වහන්සේගේ තියෙන ඒ වස් ප්‍රමාණය සහ උන්වහන්සේගේ තියෙන වැඩිහිටි භාවයට එහා උන්වහන්සේ විශාල සංඝ පිරිසක්
එකට අනුග්‍රහයක් දක්වනවා. නාන්සේ ළඟ පැවිදි භාවයට පත්වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. එතකොට දැන් එවැනි පිරිසකට උන්වහන්සේ වර්තමානයේ අවවාදන සසන කරන ගම අර ඔබ කිව්වෝගේ අපූර්ව ආදර්ශය එයයිට දෙනවා. ඒ කියන්නේ දැන් ඔබ ඔය කියන විදිහට අර මම අසවල් ස්වාමීන් වහන්සේගේ දේශනා වුණුද්දයක් ගත්තා කියලා කියද්දි ඒක මේ හොරෙන් කියන්නේ සමහරවිට අර ගෝලියෝ ඉන්න තැන කියනවා. ඒ ගෝලයන්ගේ ඇසුර රටට මෙහෙන්නත් තියෙනවනේ ඉතින් මේ වැඩසටහනවල රටට හෙන්න කියනවා. ඉතින් බලන්න එතනදී කල්‍යාණ මිත්‍රත්වය කියන්නේ තමා තුළ නැති යම් කිසි ගුණයක් තමා තුළ නැති යම් අවබෝධයක් සඳහා උපකාරයක් ලැබෙනවා නම් එතන අපිට කල්‍යාණ මිත්‍රත්වයක් ලැබෙනවා වරුණ. හැමතිස්සෙම තමන්ට වඩා පහත් නම් ගුණධර්ම වලින් තමන් ඉන්නත දැන් පහත් කියනකොට තමන්ගේ මොනවා හරි උපතින්ම ලැබිච්ච ඇතැම් ගුණයක් තියෙන පුළුවන් තව කෙනෙක් ළඟ නැති. දැන් නිකන් හිතන්න සමහර ස්වාමීන් වහන්සේලා උදාහරණයක් දැන් මුගලන් මහරහතන් වහන්සේ භාවනා කරලා තියෙන නිදි කිරා වැටි වැටිනේ. එතකොට මුගලන් මහරහතන් වහන්සේගේ යටතේ හැදිච්ච ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ඉන්න පුළුවෝ එහෙම කවදාකවත් නිදි කිරා වැටීමක් නැති හොඳට භාවනා කරන. එතකොට දැන් ඒ ශිෂ්‍යයා හිතුවොත් එහෙම මගේ ලොකු ස්වාමීන් වහන්සේ එදා රහත් වෙන්න කලින් භාවනා කරලා තියෙන නිදි කිරා වැටි වැටිනා එහෙම කෙනෙක්ගේ මේ ගුරුකමක් ගුරුභාවය මට වැඩන්නේ කියලා හිතුව තමන් එක සංසන්දනය කරගෙන අපි බලන්න ඕනේ මා තුළ නැති ගුණ ධර්ම දියුණු කරගන්න උපකාරයක් මේ ගුරු ඇසුරේ මට ලැබෙනවද නැත්ද. එහෙනම් අපිට එතන කල්යාණ මිත්‍රත්වයක් ලැබෙනවා. මේ යුගයේ තුල අර මහා ලොකු දේ හොයන්න යන්න බැහැ කියන තැන ඉඳලා මම මේ හැමතිස්සෙම කතා කරන්නේ. මේ ලැබෙන දේවල් අතරේ සමහරලාට අපි හිතමු අපිට ධර්මයෙන් අවවාදන සාසනා කරන සැනසනමක් ඉන්නවා හරියට තරහා යනවා. හැබැයි උන්වහන්සේගේ ලැබෙන අවවාද අනුශාසනා ගොඩාක් වටිනවා. දැන් මමත් ගොඩනැගුණේ වරුණ ගොඩාක් තරහ යන මේ ගුරු ස්වාමීන් වහන්සේලාගේ ඇසුර හැදිලා තියෙනවා. හැබැයි උන්වහන්සේලාගෙන් ලැබිච්ච අවවාද අනුශාසනා උන්වහන්සේලා අපිව ශාසනය තුල ශ්‍රද්ධාව පිහිටවල මේ ශාසනය තුල අපිට අවබෝධය ඇති කරගන්න උදව් කරපු ඒ උපකාරය අපි උන්වහන්සේලාගෙන් ගත්ත ඒ ගුණය දකිමින් අර තරහ යනවායි කියන දොස සමහරලාට එතන හික්මෙන ගෝලයක් ඉන්න පුළුවන් එච්චර තරහ යන්නේ නැති. එතකොට ඒ ගෝලයා එතනින්ද උසස් කියන්නේ නැහැනේ වරුණ. දැන් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න ආව සකුළුදායි කියලා කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන නිකන් ওই සරල පොඩි දෙයකට පහදින්න යනකොට උන්වහන්සේ පෙන්නනවා නෑ 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 මම මෙහෙමත් කරනවා කියනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට බුදුරජාණන් වහන්සේ මේ ගහක් යට සැතපෙන එක ගැන සකුළුදායි කියනකොට අනේ ඔබ වහන්සේ ගස් යටත් සැතපෙන ශාස්ත්‍රුන් වහන්සේ නමන්නේ කියනකොට මම උදාහරණයකට තේරුම් ගන්න කියන්නේ භාග්‍යතුන් වහන්සේ වෙනනෝ නෑ සකුළුදායි මම සමහර දාට හොඳට හඳුන් වලින් කරපු කුටි සෙනසුන් වලත් සැතපෙනවා. හැබැයි මගේ සමහර ශ්‍රාවකයෝ ඉන්නෝ ජීවිතාන්තය දක්වාම ගහක් මුලක සැතපෙන. මම සමහර දාට සකුළුදායි පාත්‍රයට පිරෙන්න දානවල දෙනවා. හැබැයි මගේ සමහර ශ්‍රාවකයෝ ඉන්නෝ බොහොම පොඩ්ඩක් හැමදාම ජීවිත පැවිදි ජීවිත කාලේ පුරාම වන්දලා තියෙන බොහොම චුට්ටක්. ඒ පොඩි ප්‍රමාණයක් තමයි හැමදාම දානට ගන්නෙ. මම සකුළුදායි සමහර දාට රජමැදුරු වලටත් දානිට වඩිනවා. උනාසෙ පෙන්නනෝ හැබැයි මගේ සමහර ශ්‍රාවකයෝ ඉන්නෝ ජීවිත කාලෙම පිණ්ඩපාත විතරයි. එතකොට බලන්න දැන් ජීවිත කාලෙම පිණ්ඩපාත විතරක් වඩන භික්ෂුව බැලුවොත් එහෙම මේ මම මුළු ජීවිත කාලෙම පිණ්ඩපාතෙන් විතරක් යපෙදි මගේ සාසෘණ වහන්සේ රජමැදුරු වල රාජකීය භෝජනත් වල්දනවා ගිහිල්ලා කියලා. දැන් එහෙම පුළුවන් තමන් එක්ක ගලප ගලප බලන්න වරුණ. අද කරන්නේ ඒක. දැන් එහෙම කරන්න බුදුහාඳුර එක්කත් ගලපයි මේ ගොල්ලු. හරිද? එතකොට අර ලබන්න තියෙන කල්යාණ මිත්‍රත්වය හිමි කරගන්නවා. ඉතින් මේ යුගයේ තුල මේ ඉන්න අතලොස්සක් වූ කල්යාණ මිත්‍රයන්ගේ නිකෙලෙස් නැතිකම නිසා තියෙන දොස් තියෙනවා. දොස් තියෙනවා. ඇයි? කෙලෙස් ඉතුරු නිසා. හැබැයි ඔබ ඒ කෙලෙස් ටික නිසා තියෙන දොස් දැක දැක ඔබ කල්යාණ මිත්‍රය අතහැර හැර ගියොත් ඔබට නිකෙලෙස් උත්තමියොත් මුණ ගැහෙන්නේ නැහැ. අන්තිමට නිකෙලෙස් උත්තමියෙක් මුණ ගැහුණොත් ඒකෙත් දොස් හොයයි. ඇයි අර පුරුද්දට? දැන් සමහරලාට වරන කොහොමද පිළිඳවච්ච මහරහතන් වහන්සේගේ රහතන් වහන්සේනමක් හම්බුනාන? එහෙම හොය හොය යන කෙනෙකුට අපි ඒකයි. දැන් අපිට මේ යුගය තුළ හැමතැනම සමහරලාට අපිට ඒ කල්යාණ මිත්‍රයෙක් වශයෙන් කියන අපි
තුල නැති ගුණයක් අපිට ගොඩනගා ගන්න ලැබිච්ච උත්තමයේගේ දෝෂය බලබල ඉන්නකොට කොහොමද අපි අර ගුණය හදාගන්නේ කියන එක ගැන හිතලා ඒ ගුණය හදාගන්න ඕනේ. මං අර විශේෂයෙන්ම දැන් පෙන්නලා දෙන අපි දැන් හැමෝටම හොඳට ධර්ම ශ්‍රවණයට ඉඩ හැදිලා තියෙනවා. අර අපි කතා කරපු අතීතෙත් එක්ක සාපේක්ෂව බැලුවම වර්තමානයේ හොඳ හැටි ධර්මයේ කෙරෙහි අවබෝධය ඇති කරගන්න භාග්‍ය ලැබෙනවා. ඉතින් මෙහෙම භාග්‍ය ලැබෙන එකේ දැන් අපි මේ දහම් කරුණු විමස විමසා නුවණින් බල බල මීට ඉස්සරහට යන ධම්මනිජානකන්තියට තමයි උත්සාහ කරන්න ඕනේ. සිත්නෙත් අසපු ශ්‍රාවක ශ්‍රාවිකාව උනන්දු වෙන්න ඕනි කියලා ආය ආයෙත් කියනවා. ඔබ කල්යාණ මිත්‍රයාගෙන් ඔබ හොඳ දෙයක් ඇත්තටම මේ විමසන්නේ වරුණ. ඒ කියන්නේ පදනම කල්යාණ මිත්‍රත්වයේ මේ මුළු ගමනටම ඉතින් කල්යාණ මිත්‍රත්වය අහිමි කරගන්න හොඳම මේ ප්‍රධානම තැනක් තමයි ඔය දොස් හොය හොය අනේ. එතකොට සමාජලාට වරණ තව දෙයක් කරන වර්තමානයේ ගොඩක් අය යම් කල්යාණ මිත්‍රයෙක්ගෙන් යම් උපකාරයක් ලබා ගත්තම යම් ස්වාමින්වහන්සේටමකගෙන් ඒ ස්වාමින්වහන්සේට වඩා යම් ගුණයක් තියෙන සන්නසටමක් හම්බුනොත් ඒ ස්වාමින්වහන්සේට වඩා යම් අවබෝධයක් ඇති කරන සන්නසනමක් හම්බුනොත් ඒ ස්වාමින්වහන්සේට වඩා අර කියා දෙන දේ ඊට වඩා දක්ෂ විදියට කියා දෙන සන්නසනමක් හම්බුනොත් අනේ අර මෙතෙක් උපකාර ගත්ත කල්යාණ මිත්‍රයාට ගරහා ගරහා යනවා. වර්තමානයේ හරියට තියෙන දේ එක්කෝ සමහර විට යම් කල්යාණ මිත්‍රත්වයකින් ධර්මය අහගෙන ඊට පස්සේ මෙයා එක ස්ටෙප් එකක් එනවා යම් වැටහීමක ජීවිතේ කවදාකවත් දැනගත්තු නැති දහම් කරුණු දැනගෙන මුලින් ගුණ කීකින් ඔබ වහන්සේ නිසා මම දැනගත්තු දේවල් අප්‍රමාණයි සයන්ස ඔබ වහන්සේ නොහිටින්න මම මේව ගැන දන්නේවත් නෑ සයන්ස රෑහෙන ගුණ කියන වරණ. අන්තිමට දැන් මෙයා ඒ නොදන්න දේ දැන ගැනීම තුළ මේ දැන් ඔන්න පියවරක් ඇවිල්ලා හරි දැන් එයාට එතනින් තව පියවරක් උඩට යන්න ඕනේ. හැබැයි ඒ පියවරට අවශ්‍ය ටික දැන් අර සන්නසකින් ලැබෙන්නේ නැහැ. දැන් හැමදාම අර මට්ටමේ ටික තමයි ලැබෙන්නේ. ඉතින් ඒකේ සන්නසකින් අපිට ඒක දුර්වලකමක් හැටියට හිත හිත ඉන්නවා නම් අපිට අර ලැබිච්ච උපකාරයේ මතක නැතිකමක් හිතන තියෙන්නේ. ඊට අපි මොකද කරන්න ඕනේ? අපිට මේ ස්වාමින්වහන්සේ අපිව මෙතනට උස්සලා තිබ්බා. දැන් ඒ ස්වාමින්වහන්සේම අපිව තවත් උස්සලා තියන්න ඕනේ කියලා නියමයක් නැහැනේ. උන්වහන්සේ මෙතෙන්ට හරි මාව උස්සලා තිබ්බනේ. දැන් අපි බලන්න ඕනේ තව කවුරු හරි සන්නස නමකගෙන් මට ඊට එහා පියවරකට යන්න ලැබෙනවනම් මං ඒකට උදව් ගන්න ඕනේ. හැබැයි එහිම ගන්නවා ගන්නේ කොහොමද? අර මෙතෙන්ට තමන් උස්සලා තියපු ස්වාමින්වහන්සේව කම්පයා කරනවා, ගලපලා බලනවා දැන් උපකාර කරන හාමුදුරුවතේ. මේ ස්වාමින්වහන්සේ මේක අර කලින් හාමුදුරු මොනවද කියලා තියෙන කියලා හිතනවා. බලා ගියාම මෙන්න තවත් ගැඹුරට පෙන්වලා දෙනවනේ මේ ස්වාමින්වහන්සේ කියලා. අර ජීවිතේට දැනගෙන හිටපු නැති ටික මෙතෙක් දැනගන්න ලැබිච්ච ස්වාමින්වහන්සේ බාල්දු කරලා උන්වහන්සේව මේ පහතට දාලා හිත හිත දැන් මේ ඊට වඩා හොවා දක්වන්න ගන්නවා. දැන් Tamanට අලුතෙන් උපකාර ලැබෙන ස්වාමින්වහන්සේ. එතකොට අපි දැනගන්න ඕනේ ඒ ස්වාමීන් වහන්සේලත් කවදාරි කරන්න ඕකම තමයි. එතනම කල්යාණ මිත්‍රත්වයෙන් ලබන්න තියෙන ඒ උපකාර අහිමි කරගන්නවා ඔය කෘතගුණේ නැතිකම තුළ. ඉතින් මේ යුගයේ ශ්‍රාවකයන්ගේ දකින ප්‍රධාන මේ ගැඹුරු ධර්මයේ සොය සොය යන ධර්ම මාර්ගයේ අවබෝධයෙන් ටික ටික ඉස්සරහට යන උත්සාහ කරනාගේ දකින ප්‍රධානම දුර්වලකම තමයි ඔන්නෝක. ඔක හදා ගන්න ඕනේ නැත්තම් මොන ධම්මනිජානකන්තියකවත් ඇති කරගන්න බැරි වෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පෙර ඒ ධර්මයේ සොයා යන විට ශස්ත්‍රාස්ත්‍රවලම මුණ ගැහුණාය කියන කාරණය. දැන් එහිදී විශේෂයෙන්ම එක එක ස්ථානවලට ගිහිලා උන්වහන්සේ ඒ ක්‍රමවේද අනුගමනය කළාය කියන කාරණේ වේ අඩුපාඩු වැඩි තියෙනට ඇති. හැබැයි උන්වහන්සේ ප්‍රතික්ෂේප ශස්ත්‍රාස්ත්‍රවරු නෙමෙයි වරුණ. දැන් ඒ කියන්නේ ඔතන සමහර චරිත ඉන්නවා මේ බුදුරජාණන් වහන්සේකින් ඒ කියන්නේ තථාගතයන් වහන්සේ තරම්වත් මේ උන්වහන්සේ සොයන මාර්ගයට පටහැනි සම්පූර්ණ වෙන. නමුත් උතන අර කියන්නේ ආලාර කාලාමල උද්දකරාම් පුත්තල වගේ චරිත ගත්තම මේ අෂ්ටඵල සමාපත් අෂ්ටඵල සමාපත්තිය වලට අපූර්වට යම්කිසි උපකාරයක් කළා. හැබැයි ඒක උන්වහන්සේ සොයපු මේ කෙලස් වෙන්න අවශ්‍ය කරන උපකාරය නෙමෙයි. කියන්නේ සහානික දෝෂයක් නැත්නම් වැරද්දක් කිය කී හිටියේ නෑනේ උන්වහන්සේ නේද සෝනස. ඒක තමයි අන්න එතනයි අපි දකින්න ඕනේ. දැන් මෙයාලා ළඟ චතුරාර්ය සත්‍ය නැහැ කියලා උන්වහන්සේ අර ඒ අයගෙන් ගන්න ඕන ටික අරගෙන එතනින් එහාට හොය හොය ගියා මිසක්
මේ අපෝ මේ මම හොයාගත්ත චතුරාර්ය සත්‍ය ඒගොල්ලන්ගනේ අෂ්ටපද සමාපත්තිය විතරයි කියලා පහර ගෙවුවේ නෑ. එතනත අනිතක තමන්ට ලැබුණට පස්සේ ඊට වඩා දෙයක් ඒදී ආයි අර අයට දෙන්න ඕනි කියලාත් ඕනකමක් කවන්න උන්හසට. එහෙමයි ලොකුම උමනාව තිබුණනේ නේද? හොයලා බැලුවේ මුලින් මේ සඳහායි. දෙන්න බැරි තත්ත්වයක හිටපු එක වෙනයි. නමුත් දෙන්න උත්සාහ කරා. පළමුකොට උත්සාහය ගත්තේ එතනයි. ඉතින් අපි ඒ ගුණය ඔබ හොඳ උදාහරණයක් ඇත්තටම වරණ උතන මතු කළේ තථාගතයන් වහන්සේ ආලාර කාලා මුද්දකරාම් පුත්තිකින් උපකාර ගැනීම සහ ඒ උපකාරය ප්‍රමාණවත් අධිකමින් එතනින් එහාට ගිය විදිහ, ඒ ගියාට පස්සේ උන්වහන්සේ කරපු වර්තමාන කල්යාණ මිත්‍රත්වය ඔය හොයා යන අයට කල්යාණ මිත්‍රත්වයේ යම්කිසි පියවරෙන් පියවර ඉදිරියට යන අයට හොඳ ආදර්ශයක් ඇත්තට මේ සිද්ධිය වරුණා. හොඳයි, අපට සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන්නේ මං හිතන්නේ ධර්මදේශනාවක් තුළ නැත්නම් අපේ ධර්මයට ලඟුණු අය විදිහට බොහෝ වෙලාවට මේ ධර්මය අවබෝධ කරගන්නට බාහිරින් ලැබිය යුතු සාධක අතර ප්‍රධානම කොට අපි කතා කරන්නේ සද්ධර්ම ශ්‍රවණයේ කල්යාණ මිත්‍ර සම්පත්තියයි. හැබැයි කල්යාණ මිත්‍ර සම්පත්තියේදී අපිට නිසි මගක් නිසි අවබෝධයක් තිබුණාද කියලා ඔබම විමසා බැලුව විට ඒවාට ඔබේ අඩුපාඩු සකසා ගන්නට ලැබුණු අනුශාසනාවක් තමයි අද දවසේ ශ්‍රවණය කරන්නට හැකියාවක් ලැබුණේ. ඒ නිසා ධර්මයට ලඟුණු අයට ධර්මයට ලඟුණු තවත් අයගේ උදව් උපකාරයක් ඒ තුළ හිත නොරවටා නිසි මාර්ගයේ ගමන් කිරීමේ හැකියාවත් ඇති කරගන්නට මේ දේශනාව ඉවහල් වන්නට ඇති. අපි ඔබට ආරාධනා කරන දිගින් දිගටම මේ ඔබට කල්යාණ මිත්‍ර සම්පත්තිය සලසන අපේ ස්වාමීන් වහන්සේලා වටා ඒ වගේ මේ දේශනාවන් වටා එක රාශී වෙන්න, එය බණ අහනවාය කියන තැනට පමණක් සීමා නොවි ඒ කුසලයටත් එහා ගිය අවබෝධය කරා යන්නට විමසා බැලීමේ නුවණ පහදවා ගන්නට මේ හේතු කරගන්න කියන කාරණේ නැවත නැවත ඔබට සිහිපත් කරන ඒ සඳහා ආරාධනා කරන අපේ හාමුදුරනේ වැඩසටහනින් සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන මොහොතේ අපේ බවුන් පැලස සංගරාව හෙට දවසේදී අපේ බෞද්ධයනට නැවත ද්විමාසිකව ලැබෙන්නට තිබෙන ඒ පිළිබඳව සිහිපත් කරන්නටත් ඕන අපේ ශ්‍රාවකය පිළිබඳව බලාපොරොත්තු වෙන්නේ මේ. දැන් අපි වරන මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන උපකාරය ලැබෙන විදිය ගැන එක විදියකට කතා කරානේ. ඇත්තට මේකේ තවත් පැත්තක් අපි කතා කරපු නැති තවත් පැතිකඩක් ගැන ඇත්තටම මේ හෙට දවසේ නිකුත් කෙරෙන සංගරාවේ තියෙනවා. භාවනාවට කල්යාණ මිත්‍ර සම්පත්තිය අත්‍යවශ්‍ය වන්නේ ඇයි කියන යටතේ මාතෘකාවකින්. මට මේ වගේ ප්‍රශ්නාවලියේ තිබුණු ප්‍රශ්න දෙකක් තමයි. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයා පුජ්‍යලයකම විය යුතුද සහ භාවනාවේ සඳහා ඉවහල් වෙන ආකාරය. මම ඉදිරියේදී කතා කරන්න හිටියේ ඊට කලින් බවුන්වලස සංගරාවෙන් ලැබෙන ඔබට. ඔහු දැන් ওই විදර්ශනාව ගැන වරුණ විදර්ශනා කියලා අහනවා. ප්‍රත්‍යක්ෂ විදර්ශනාව සහ අනුමාන විදර්ශනාව කියලා විදර්ශනා දෙකක් ගැන පූර්ව වටිනා ලිපියක් තියෙනවා. ඒ වගේ ගොඩාක් මේ භාවනාව ගැන කවදා හරි දවසක ඔබට ඕන වෙන අවබෝධයක් මේ ඇති කරගන්න වටිනා ලිපි රාශියක් හෙට දවසේ මේ ප්‍රකාශයට පත් වෙන සංගරාවෙත් තියෙනවා. ඉතින් අපේ මේ සංගරා කොහෙන්වත් මිලදී ගන්න හැම කොහෙවත් නැහැ. එකම ක්‍රමයයි තියෙන්නේ සංගරාව අවශ්‍ය නම් නේවාසික තමන්ට ගෙදර ඉඳලා පුහුණුවක් ලබන්න පුළුවන් සංගරාවක්. ඒ සංගරාව කියවන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට වෙනමම නේවාසික පුහුණුවට උපකාර කරන අපේ බවුන් පැලස ආධ්‍යාත්මික පුහුණු මධ්‍යස්ථානෙත් තියෙනවා. මේ ඒ පුහුණු මධ්‍යස්ථානේ වාඩි වෙන යෝගීන්ට මුල් තැනක් ලැබෙනවා මේ සංගරාව පරිහරණය කරන අයට. ඒකට හේතු වර්ණ වෙන මොකක්වත් නෙමේ. සංගරාව පරිහරණය කරන කෙනා පැහැදිලි යම් දැක්මක් හදාගනිමින් තමයි එතකොට අපේ පුහුණු මධ්‍යස්ථානෙට එන්නේ නේවාසික පුහුණුවට. ඉතින් මේ සංගරාව ලබා ගන්න අවශ්‍ය ක්‍රමය සරලයි. මේ දුරකථන අංකයක් තියෙනවා. ඒ දුරකථන අංකයට මට සංගරාවක් අවශ්‍යයි කියලා මේ පණිවිඩයක් කියවන්න විතරයි තියෙන්නේ. එතකොට ඔබට පුළුවනි මුළු වර්ෂය පුරාම සංගරා නිවසට තැපෑලෙන් ගෙන ගන්න. 0.74 0.74 0.74 0.74 0.74 කියන දුරකථන අංකයට කෙටි පණිවිඩයකින් දැනුවත් කරන්න WhatsApp හරහා තේ සඳහා අවස්ථාව තිබෙනවා. කෙටි පණිවිඩයක් දැම්මහම ඇති කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ සටහන් කරලා එවුවට පසු ඒ පිළිබඳ විස්තර දැනගෙන ඔබට ඉදිරියේදී මේ බවුන් පැලස සංගරාව ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා ගත් බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ කාරණාවත් සිහිපත් කරමින් අද වැඩසටහනින් සමුගන්න මොහොතේ අපි ඔබට ආරාධනා කරන දැන් මේ වැඩසටහන ඉවරයි. රාත්‍රී 9:00ට ආසන්නයි. හෙට උදෑසන අපි පුරපසළොස්වක පොහෝදා වැඩසටහන මෙවර පවත්වන්නේ ඓතිහාසික බලංගොඩ කූරගල රජ මහා විහාරස්ථාන භූමියේදී.
අභිනව චෛත්‍ය රාජනන් වහන්සේට මුල්ගල තැබීමේ ව්‍යාපෘතියත් සමග කූරගලට පණ දෙන වැඩසටහන කූරගල නැවතත් මේ සම්බුද්ධ ශාසනයට සමීප කරන වැඩසටහන ආරම්භ වෙනවා. ඒ සීල සමාදාන වැඩසටහනකින් ආරම්භ වෙන්නේ උදෑසන 6ට. සීල් සමාදන් වීමට උපසත අෂ්ටාංග සීලේ සමාදන් වෙන්න ඔබට ආරාධනා කරනවා. ඌරගල පුදබිමට ඒක රාශිය වෙන්නට කියලා උදෑසන 8ට අපි පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව වූ මේ භාවනාවේ ඔබට වඩාත් වැදගත් වූ දේශනාවකුයි හෙට දවසේදී උදෑසන ශ්‍රවණය කරන්නට ලැබෙන උදෑසන වරුවේ උන්වහන්සේගේ දේශන අනුශාසන තුළ හික්මින්නට ධර්මයේ තමන්ගේ ගුණයන් තවත් වැඩි දියුණු කරගන්නට මේ අවස්ථාවක් කරගන්නට කියලා ආරාධනා කරනවා. ඉන්පසුව දහවල් සම්බුද්ධ පූජාව පවත්වලා වළගන් අත්තේ චන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනාව පැවැත්වෙනවා. දහවල් 2ට ඊට පසුව සෑයට මුල්ගල තැබීමේ උතුම් පින්කම සිදු වෙනවා සවස 4ට. ඉන්පසු සවස 5:30ට පූජනීය මැදිරිගිරි පුණ්‍යසාර ස්වාමීන් වහන්සේ සිදු කරන පහන් කඳ ආශිර්වාද පූජාව පැවැත්වෙනවා. ඉන්පසු රාත්‍රී 7ට බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ සිදු කරන ධර්මානුශාසනාව රාත්‍රී 9 දක්වා පැවැත්වෙනවා. මේ සියලු දේවල් එක්ක එක් පැතකින් තමන්ගේ හිත සුවපත් කරගෙන ආධ්‍යාත්මිකව සැනසෙන ගුණධර්ම වැඩි දියුණු කරගන්න උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙන්නට කූරගලට එන්න. අනේ පසින් ජාතිය යුතුකමක් වසර 2200කට වැඩි ඉතිහාසයක් තිබෙන ගෞරවනීය මහා සංගරුවන වැඩ සිටි උත්තරීතර පුණ්‍ය භූමියක් නැවත ශාසනයට පිදෙන අවස්ථාව තුළ ඒ සඳහා ශක්තියක් සහයක් වන්නට මේ පුණ්‍ය භූමියට ඒක රාශී වන්නට ඇරියුම් කරමින් අද සෙනසුරාදා සිටින තසුපුට වැඩමව අදාළ පූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා උතුම් වූ ධර්ම අවබෝධය පිණිසම මේ කුසල් පාරමිතා වේවායි කියා ප්‍රාර්ථනා කරමින් වැඩසටහනින් සමුගන්නෝ හැම දිනාටම තෙරුවන් සරණයි.